अला सुप्रीति पारधि ससन निवनट मातृकावटते हतल देवन देशनाव आरंभ क्रियमट अभी सुधारण सिटिन्ने मे धर्म देश मालाव मेहम लबे विचित्र धर्म कथिक कहपुल श्री सद्धम महाव्यहार मरदांकल करुणागल मिहिंतले चित्त विवाह रामय उभय महाव्यहाराधिपति कमटानाचार्य अति पूजनीय नमक्यान अवसराय तपोवने अरियदज स्वामी हंसे माता गौरव माद नमस्कार व आराधना कर सिटनवा धर्म मंडपे वेट सिटे आरंभ कर साधु 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 समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं धम्मस्सवनकालो अयं बदंता धम्मस्सवनकालो अयं बदंता धम्मस्सवनकालो अयं बदंता साधु 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 नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स श्रद्धा बुद्धि संपन्न कारुणिक पिन्वत्नी सैम सेनसुरादा दवसकम लंकावी वेलावेन हवस दिकाई तिहटत ऑस्ट्रेलियावी मेलबर्न वेलावेन रात्रि हतटत लोके पुरा विसिरवाहरे ससरिंग निवन कियन मातृकावे अटते देशना करनु लबन 42 देवेनी धर्म देशना श्रवणय करान्न पिन्न सिरु दिनाम सूदानम वेन अपि अदट नियमित देशनाव दन्नव गिय सत्य अपि नवत्तपु तेनिन अद आरंभ करनवा ए मच्छम निकाये छब्बिशोधन सूत्रय ए सूत्रे රහතන් වහන්සේ කෙනෙක්ගේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරා එදා භික්ෂුන් වහන්සේලාට යම් කිසි කෙනෙක් වෙනි ප්‍රකාශයක් කළොත් මම සියලු කටයුතු නිමාවටපත් කළා බ්‍රහ්මචර්ය වාස්‍ය අවසන් කළා කළ යුතු සියල්ල කරලා අවසන් කරගෙන කාරණිය යමෙක් ප්‍රකාශ කරනවා නම් ඒක एक पार अट्टम प्रतिक्षेप करंडत्ते पा पिलिगंडत्ते पा केन कारणे एयगेन मेन मे विद्यट प्रश्न करंड केन कारणे बुद्धजानन महांसे पहदिरी करा एक मूल कारणो मंगिय सतिये पहदिरी करला दुन्ना एक सुलुवेन मतक करनवा नम तथागतयन महांसे मेनविन देशना करव दाल विवाहार हतरक तियेनवा තමයි ඇසින් දකින දේ පිළිබඳව කනින් අහන දේ පිළිබඳව හා නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රයන්ගෙන් දැනගන්න දේ පිළිබඳව හා විඥානි පිළිබඳව මේ මනවින් දේශනා කරන ඒ ස්වභාවය තථාගතයන් වහන්සේ ඒකට කියනවා दिट्ट सुत मुत विज्ञान दिट्टवादी सुतवादी मुतवादी विज्ञानवादी मैं करुण हतर पिलिबाद एगें प्रश्न करंट भगवान से कोहमद वेनी अभिहित प्रकाश करान्ने मन विधियट दैनगेन मन विधियट प्रत्यक्ष वशेन देखगेन उभहांसेगे सित सियलु आश्रव्यांगे मिदुनु भव उभहांसे प्रत्यक्षव दन्नवद किया तो बटे आ
උත්තර දෙයි. මම දකින දේ පිළිබඳව රාග වශයෙන් ඇලෙන්නේ නැහැ. ඇහෙන දේ පිළිබඳවත් මම රාග වශයෙන් ඇලෙන්නේ නැහැ. ඒවා මම මගේ කියන ස්වභාවයෙන් ගන්නෙත් නැහැ. මට ඒ පිළිබඳව තණ්හා මාන දිට්ඨි නැහැ. ඒ වගේම දැනෙන දේ පිළිබඳවත් විඥානීය පිළිබඳවත් ඒ කාම ආශ්‍රව බලන ආශ්‍රව කියන මේ ආශ්‍රව ධර්මයන්ගෙන් මගේ සත් මගේ සිත මනාව මිදුණු බව මම පැහැදිලිව මම දකිනවා කියලා ආය ආකාරයෙන් පිළිතුරු දෙයි. ඊට පස්සේ ඒක පිළිබඳව සතුටටපත් වෙන්න නැවතත් මේ විදියට අහන්න. කොහොමද බුදුරජාණන් වහන්සේ මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව මනවින් දේශනා කරලා තියෙනවා. ඒ පංච උපාදානස්කන්ධයත් බවහන්සේ මොන විදිහටද දැනගත්තේ මොන විදිහටද දැකගත්තේ මොන විදිහට ඒ කාමාශ්‍රව බවාශ්‍රව දික්ඛ අවිච්ඡාශ්‍රව කියන මේ සියලු ආශ්‍රවයන්ගෙන් මිදුණු බව ප්‍රත්‍යක්ෂ කොටම දන්නවද කියලා අහන්න කියලා. එතකොට ඒ භික්ෂුන් වහන්සේ පිළිතුරු දෙයි මම රූපස්කන්ධය පිළිබඳව තණ්හා මාන දික්ටි වශයෙන් ගන්නෙ මම මගේ කියලා ගන්නෙ මට අයිති කියලා ගන්නෙ ඒ ආදි වශයෙන් පිළිතුරු දෙයි කියන කාරණය අපි ගිය සතියේ සාකච්ඡා කළා. අද අපි කතා කරන්නේ ඉතිරි ධර්මතා හතර පිළිබඳව. ඒ තමයි වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය හා විඥාන උපාදානස්කන්ධය පිළිබඳව. ඔඩය රහතන් වහන්සේට නිවැරදි උත්තර දෙන්න ඕනේ. ඒ වේදනාස්කන්ධය පිළිබඳව මම මගේ කියන හැඟීමෙන් තොරව ගන්න ආකාරය. ඔඩ වේද මගේ කියලා ගන්නෙත් නැහැ. ඒකට අයිතිවාසිකම් කියන්නෙත් නැහැ. මට කාමාශ්‍රවත් නැහැ. භවආශ්‍රවත් නැහැ. දික්ඛාශ්‍රවත් නැහැ. අවිච්ඡාශ්‍රවත් නැහැ. කාමාශ්‍රව, භවආශ්‍රව, දික්ඛාශ්‍රව, අවිච්ඡාශ්‍රව කියන ආශ්‍රවයනුත් නැහැ. එහෙනම් කොහොමද නැති වෙන්නේ? කොහොමද නැති කරගත්තේ? කියන කාරණය රහතන් වහන්සේ පැහැදිලි කරන්න ඕනේ. ප්‍රයා පැහැදිලි කරයි. කොහොමද? වේදනා ස්කන්ධය පිළිබඳව. එතකොට ඔයත් දන්නවා. වේදනා ස්කන්ධය කියන්නේ එක වේදනාවක් නෙමෙයි. වේදනා දෙක තුනකුත් නෙමෙයි. කීපයකුත් නෙමෙයි. වේදනා ගොඩක් 108 ආකාරයකට බෙදුවරතා තථාගතයන් වහන්සේ. මේ වේදනා ස්කන්ධ ස්කන්ධ ගොඩාක් පිළිබඳව රහතන් වහන්සේ මම කියනක් එයාගේ සිත තුළ නැහැ. මගේ කියලා මගේ වේදනාව කියලා ගැනීමකුත් එයාගේ සිත තුළ නැහැ. ඒක අයිතිවාසිකම කියන්නෙත් නැහැ. එතකොට ඒකට ආශ්‍රවත් කාමාශ්‍රව නැහැ. ආශ්‍රව කියන්නේ ඇලෙන සිතකුත් නැහැ. භවාශ්‍රවත් නැහැ. භවාශ්‍රව නැහැ කියන්නේ තවත් භවයකට ප්‍රාර්ථනාවකුත් නැහැ. තවත් භවයෙන් භවයට ගෙනියන්න උවමනාවක් කැමැත්තක් ඕනකමකුත් නැහැ. භවාශ්‍රවත් නැහැ. දික්ඛි ආශ්‍රවත් නැහැ. ඒතර දික්ඛි ආශ්‍රවත් නැහැ කියන්නේ ඒක නිවැරදිවම ක්‍රියාත්මක වෙන බව රහතන් වහන්සේ ප්‍රත්‍යක්ෂ වශයෙන් දකිනවා. නිවැරදිව දන්නවා. නිවැරදිව දකින්නවා. නිවැරදිව දැනගෙන නිවැරදිව දැකගෙන ඒ කාමාශ්‍රව භවආශ්‍රව දික්ටි අවිජ්ජාශ්‍රව. ප්‍රේ වේදනාව කොහොමද හේතු අයින් කළොත් ඒ වේදනාව නැති වෙනවද? ඒකට යන මාර්ගය මොකක්ද? රහතන් වහන්සේ පිළිබඳ මනාව පැහැදිලි කළ යුතු වෙනවා. අප පැහැදිලි කරයි. පැහැදිලි කරනවා. ත්‍රා අවිජ්ජාශ්‍රවත් නැහැ. දර අවිජ්ජාශ්‍රව නැහැ කියන්නේ එයා දන්න එක දුක්ඛාරය සත්‍යයට අයිති එකක් කියලා. මේක දුක්ඛාරය සත්‍යයට අයිති එකක් කියලා දන්නා ඒ වේදනාව.
එතකොට ඒක අයින් කරන්න නම් හේතු අයින් කරන්න ඕන කියන කාරණයක් දන්නවා හේතුවක් දන්නවා සමුදාය සත්‍ය හැවත් තෘෂ්ණාව කියන කාරණයක් එයා දන්න. ඒ හේතුව හැවත් තෘෂ්ණාව අයින් කිරීම ඒ විඳින් වලින් මිදීම කියලත් එයා ප්‍රත්‍යක්ෂ වශයෙන් දකිනවා. ඒකට යන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා දාන. එතකොට ඒ වේදනාව පිළිබඳව සබ්බසන්න නිරෝධාර්ය සත්‍ය දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපද ආර්ය සත්‍ය කියන ආර්ය සත්‍ය හතරත් එයා පැහැදිලි කරන්න ඕනේ මේ වේදනාව පිළිබඳව. මොකද අවිජ්ජාශ්‍රව කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව මනා අවබෝධයක් නැත්තම් අවිද්‍යාව ඉතුරු වෙලා තියෙනවා. අවිද්‍යාව නැ කියන්නේ චතුරාර්ය සත්‍යත් අවබෝධ කරලා පෙරභවයේ එතකොට පෙරභවයේ ඒ ආකාරයෙන්ම තමයි ක්‍රියාත්මක වුණේ කියන කාරණයක් රහතන් වහන්සේ හොඳට දන්න. මෙන්න මේ විදිහටම තමයි ක්‍රියාත්මක වුණේ කියලා. අනාගත භවයේ ඒ විදිහටමයි ක්‍රියාත්මක වෙන්නේ කියලා රහතන් වහන්සේ හොඳට දකින්න. ඒ දකින්නේ වර්තමානයේ ක්‍රියාකාරීත්වය මනාව අවබෝධ කරගෙන තමයි පෙර භවය හා අනාගත භවය පිළිබඳව ඒ සැකය දුරු කරගන්නේ. ඒතර ඒක පටිච්ච සමුප්පාදය තුළින් මනාව දකිනවා. පටිච්ච සමුප්පාදය තුළින්. එතකොට රහතන් වහන්සේට අවිචාශ්‍රව නැහැ. නැත්තේ කුමක් නිසාද? ඒ දුක කියන වේදනාව දුක කියන දුකක් කියන එක ආර්ය සත්‍යයක් කියන එක පිළි අරගෙන ඉවරයි. ඒ සියලු වේදනාවන් විඳීම ඇති වෙන හේතුව තෘෂ්ණාව කියන කාරණයත් නිවැරදිව දැනගෙනත් දැකගෙනත් ඉවරයි. ඒතර හේතු අයින් කිරීම තුළ ඒ සියලු දුක ප්‍රසන්න බවත් දැනගෙන දැකගෙන ඉවරයි. يعني නිර්වාණය අවබෝධ කරලා ඉවරයි. ඒට ආපු මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා ඒක දැනගෙනත් දැකගෙනත් ඉවරයි. ඒක පෙර භවයට සම්බන්ධ කරලා පෙර භවයේ මේ විදිහටම තමයි සිද්ධ වෙන්නේ. නමුත් පෙර භවයේදී මට මේ විදිහට අවබෝධ වුණේ නැහැ කියලා පෙර භවයේ පිළිබඳව සැකයක් අයින් කරගෙන ඉවරයි. පෙර භවයේ පිළිබඳව යා පුච්චලයක් වශයෙන් නෙමෙයි මේ සියල්ල දකින්නේ. ඒ ක්‍රියාවන් වශයෙන් තමයි දකින්නේ. ඒ ක්‍රියාවන් වශයෙන් දකින්නේ. එතකොට අනාගත භවයේත් මේ විදිහටම තමයි මේ ක්‍රියාව සිද්ධ වෙන්නේ අනාගත භවයට ගෙනිච්චොත් කියන. ඒකත් යා හොඳට දැකගෙන ඉවරයි. ඒක නිවැරදිව විසඳගත්තේ පටිච්ච සමුප්පාදේ. තොර රහතන් වහන්සේට අවිජ්ජාශ්‍රව නැත්තේ කොහමද? දුක කියන කාර්ය සත්‍යයක් කියන එක අවබෝධ කරලා ඉවරයි. දුක සමුදය ආර්ය සත්‍යයක් කියන එක අවබෝධ කරලා ඉවරයි. දුක නිරෝධය ආර්ය සත්‍යයක් කියලා අවබෝධ කරලා ඉවරයි. දුක නිරෝධගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය අවබෝධ කරලා ඉවරයි. තර දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥානං උපදවල ඉවරයි. පුබ්බන්තේ ඥානං උපදවගෙන ඉවරයි. අපරන්තේ ඥානං අනාගත භවයේ පිළිබඳව ඥානෙ උපදවගෙන ඉවරයි. පුබ්බන්තේ අපරන්තේ ඥානං අතීත භවය හා අනාගත භවයේ පිළිබඳව ඥානෙ උපදවාගෙනත් ඉවරයි. පටිච්ච සමුප්පාද ධම්මේ ඥානං පටිච්ච සමුප්පාදයේ පිළිබඳව ධර්මයක් අවබෝධ කරගෙන ඉවරයි. එතකොට මොකද යන්නේ? විද්‍යාව. දැන් අපි දන්නා අවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා දුක්ඛ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධය ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥානං පුබ්බන්තේ අඥානං අපරන්තේ අඥානං පුබ්බන්තේ අපරන්තේ අඥානං පටිච්ච සමුප්පාද ධම්මේ අඥානං අවිද්‍යාව. ඒතකොට අවිද්‍යාව. රහතන් වහන්සේ දැන් මේ විදිහට ප්‍රකාශ කරනකොට මෙන්න මේ විදිහට එයා උත්තර දෙන්න ඕනේ.
උදේ අරහත් වෙලා නම් මහණෙනි මේ රහතන් වහන්සේ ආ රහතන් වහන්සේද කියලා දැනගන්න තියෙන එක්තරා ආකාරයක් ක්‍රමයක් ඉතර යාතර දෙයි දුක පිළිබඳව මම අවබෝධ කරලා ඉවරයි හේතුව පිළිබඳව මම අවබෝධ කරලා ඉවරයි දුක්ඛ සමුදය ඥාන දුක්ඛ නිරෝධය ඥාන තෝ මම හේතුව අයින් කළා සහ මුලින් ඒ පිළිබඳව මම අවබෝධ කරලා ඉවරයි මේ සමුදාය සත්‍ය හේතු අයින් කළා තෘෂ්ණාව කියන ධර්මතාවය මම අයින් කරා. ඒතකොට ඒ නිර්වාණය මම දැర్శණය කරගත්තා. ඒ ආපු මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳ මම ඥානෙ උපදවගත්තා. තොර පෙර භවයේ පිළිබඳව මම ගැටලුව සැකේ නැති කරගත්තා. අනාගත භවයේ පිළිබඳව ගැටලුව සැකේ මම නැති කරගත්තා. මේ විදිහට ගියොත් අනාගත භවෙත් මේ විදිහම. ඒතර අතීත භවය අනාගත භවය පිළිබඳව සැකය මං අයින් කරා. මට ආයි සැකයක් නැහැ පිළිබඳ. පටිච්ච සමුප්පාදය පිළිබඳව මට කිසිම ගැටලුවක් සැකයක් නැහැ. එතකොට ඥාන ටික උපදවල ඉවරයිද? රතන් වහන්සේ. ඔව්. දැන් අපි ද වේදනා ස්කන්ධය පිළිබඳව කාමාශ්‍රව තියෙනවා. ඔවුනි ඇයි විඳින්න හොයනවා විඳින්නමනේ හොයන්නේ එතකොට රහතන් වහන්සේ උත්තර දෙන්නේ කොහමද වේදනාව මම කියන්නේ නැහැ මගේ කියන්නේත් නැහැ ඒකට හිමිකම් කියන්නේත් නැහැ ඇයි හිමිකමක් නැති හින්දා මගේ කියන්නේ මගේ නොවන නිසා මම කියන්නේත් නැහැ මම කියන්න බැරි නිසා මගේ ආත්මය කියන්නේත් නැහැ ආත්මයත් එක්ක ගැලපෙන්නේ නැති නිසා දැන් එතකොට එහෙනම් වේදනාව පිළිබඳව නිවැරදිව ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන කාරණේ ආ මොකද දැන් දිට්ඨි ආශ්‍රව නැහැ කියනවනේ එතකොට දිට්ඨි ආශ්‍රව නැත්තම් විඳින කෙනෙක් නැති බව අවබෝධ කරලා ඉවරයි ඔව් එයා අවබෝධ කරලා ඉවරයි විඳින කෙනෙක් නැහැ එහෙනම් යා කොහොමද වෙන්නේ කියන කාරණේ පැහැදිලි කරන්න ඕනේ. දැන් බලමු යා කොහොමද පැහැදිලි කරන්නේ. බුදුරජාණන් වහන්සේ කියනවා. එයා සැප වේදනාව දන්නවා. ප්‍රත්‍යයෙන් හටගත්ත ධර්මයක් කියලා දන්නවා. උදව්වෙන් උපකාරයෙන් පිහිටෙන් සකස් වෙච්ච ධර්මතාවයක් කියන එක දන්නවා. අනිත්‍ය ධර්මයක් කියන එකක් දන්නවා. දුක්ඛ ධර්මයක් කියන එකක් දන්නවා. දකින්න අනාත්ම ස්වභාවයෙන් යුක්තයි කියන එකක් දන්නවා දකින්න ඒ විදිහට නිවැරදිව දන්නවා නිවැරදිව දකින්න දකින්න මේ පොඩි ඕකේ හෙලෝ මම මේ Zoom එකෙන් බණ කියනවා මම පස්සේ ගන්න ඈ එතකොට පැහැදිලිවම දන්නවා වේදනාව මම කියන්නේ නැහැ වේදනාව මගේ කියන්නේ නැහැ මගේ ආත්මය කියන්නේත් නැහැ යමුකුත් නැහැ වේදනාව දුක්ඛාරය සත්‍යයට සම්බන්ධයි දුක්ඛාරය සත්‍යයක් කියන එකක් දන්නවා පැහැදිලිව දැන් එතකොට වේදනාව එහෙමනම් සැප වේදනාව දුක්ඛ වේදනාව අදුක්කම සුඛ වේදනාව කියන දන්න වේදනාව කියන්නේ සිතවිල්ලක් විතරයි කියන එකත් දන්නවා. දුක්ඛ වේදනාව කියන්නේ සිතවිල්ලක් විතරයි. සැප වේදනාවත් සිතවිල්ලක් විතරයි. දුක්ඛ වේදනාවත් සිතවිල්ලක් විතරයි. උපේක්ෂා වේදනාවත් සිතවිල්ලක් විතරයි කියලා දන්නවා. ඒකේ ආයශයක් දන්නවා. ඇති වෙන නැති වෙන බවක් දන්නවා. ඒතර චක්කු සම්පස්සජා වේදනාවත් රහතන් වහන්සේ දන්නවා දකිනවා. මොකද දැන් දික්ටි ආශ්‍රව නැහැ කියනවනේ. ඒතර දික්ටි ආශ්‍රව නැහැ කියන්නේ සත්පුජ්‍යල සංඥාවක් රහතන් වහන්සේගේ මනස තුල නැහැ. සත්පුජ්‍යල සංඥා කෙනෙක් පිළිබඳව, පුජ්‍යලේ පිළිබඳව, සත්‍යේ පිළිබඳව ඒ සිතුවිල්ලක් රහතන් වහන්සේගේ සිත තුල නැහැ. එතකොට චක්කු සම්පස්සජා වේදනා කියනකොට රහතන් වහන්සේ විස්තර කරයි
කොහමද ඒක වෙන්නේ? කොහමද වෙන්නේ? එතකොට ඇස එකට ඕන බව දන්න. ඒක තමයි පරම සත්‍ය. ඇස නැතුව ඇස මූලික වෙන්නේ නැතුව ඒ ඇහෙන් විඳීම කියන ස්වභාවයට යන්න බෑ. ඒක කාටවත් කරන්න බැරි වැඩක්. ඒක ලෝකේ සිද්ධ වෙන්නේ නැහැ. ඇහැ මූලික කරගෙන යම්කිසි කෙනෙක් විඳීමේ සිතක් හදන්න ඕන නම් ඒකට ඇස ඕන. එතකොට දැන් රහතන් වහන්සේට ඇස කියන ස්වභාවයක් නැහැ. දැන් රූපස්කන්ධය විස්තර කරන තැනදී අපි පැහැදිලිව මේ පෙන්වලා දුන්නා රහතන් වහන්සේ. එතකොට ඇස කියන සංඥාව අයින් කළා තියෙනවා. ඇස කියන සංඥාවක් රහතන් වහන්සේට නැහැ. මේ රහතන් වහන්සේට ඇහක් තියෙනවා. ඇස තියෙනවා. හැබැයි ඇස කියන සංඥාවක් නැහැ. සංඥාව අයින් කළා තියෙනවා. දර සංඥාව අයින් කරලා නම් රහතන් වහන්සේගේ සිත ස්ථීරවම පිහිටලා තියෙන්නේ පරමාර්ථයේ. ඒ කියන්නේ සුද්දාෂ්ටක කලාපය. එතකොට ඇසක් නැහැ සුද්දාෂ්ටක කලාපය. එතකොට සුද්දාෂ්ටක කලාපේ රහතන් වහන්සේ දකින්නේ අතිශය වේගෙන් සිද්ධ වෙන ක්‍රියාවක් මිසක් ඒකෙත් මොහතකම පැවැත්මක් රහතන් වහන්සේගේ සිතට අනුගත වෙන්නේ නැහැ. සිතේ එහෙම පිහිටලත් නැහැ. ඒක මොහතක පැවැත්මක්වත් තියෙනවා කියලා. මොකද සත්‍ය වශයෙන්ම මොහතක පැවැත්මක්වත් නැහැ. ඒ සුද්දාෂ්ටක කලාපේවත් ඒ සතර මහා ධාතුනුත් නිරන්තරයෙන්ම ඒ ධර්මතා හතර ඕනවුන්ට ප්‍රත්‍යයයි උපකාර කරන උදව් කරගෙන සිදුවෙන ක්‍රියාවක් කියන එක දැන් ඔයත්තු දන්න. බණහල හොඳට ඔයත්තු දන්න. හැබැයි තාම වෙලා තියෙන්නේ සිතේ ස්ථාවර වෙලා නැහැ. සිතේ තාම ස්ථාවර වෙලා නැහැ. ස්ථාවර වෙලා නැති නිසා පෘථග්ජන ස්වභාවය තමයි ඇස කියලා ගන්නා තාම. නමුත් රහතන් වහන්සේ ගන්නේ නැහැ. මොන හේතුව නිසාවත් ගන්නේ නැහැ. මොකද ඇස කියන සංඥාව සාමුලින් අයින් කරලා තියෙනවා. ඒ සංඥාව නැවත උපදින්නේ නැහැ සිතේ. රහතන් වහන්සේ. ତොර රහතන් වහන්සේගේ සිතට එවෙනුවට අනුගත වෙලා තියෙන්නේ සිතේ ස්ථාවර වෙලා තියෙන්නේ අර ධාතු හතරේ ක්‍රියාව. අතිශය වේගයෙන් සිදුවෙන ක්‍රියාව. ඒකට බාහිර ගෝචර බාහිර රූපේ කියන ධර්මතාවයේ ତොරට සම්බන්ධ වෙන බව දන්නවා. ତොර ඒ බාහිර රූපේ කියන්නේ මොකද්ද කියන එක රහතන් වහන්සේගේ සිත තුළ හොඳට ස්ථාවර වෙලා තියෙන අපි වර්ණ රූපය ඇහැට අනුගත කරගෙන ඒ වෙනුවට ඒ ආකාරයෙන් සිතක් හැදුවට රහතන් වහන්සේ වර්ණ රූපේ ගන්නේ නැහැ. මනසින් ගන්නෑ. දැන් මීට කලින් මම කියලා දීලා තියෙනවා රහතන් වහන්සේට ඇහැට රූපයක් ස්පර්ශ වෙනවා. හැබැයි ස්පර්ශය රහතන් වහන්සේ මනෝද්වාරයට දෙන්නේ නැහැ. මනෝද්වාරයට දෙන්නේ පවතිනා වූ ස්වභාවයයි. වර්තමානයේ මේ මොහොතේ නිවැරදිව ක්‍රියාත්මක වෙන ධර්මතාවයේ ස්වභාවයයි මනෝද්වාරයට දෙන්නේ. අපි කොහොමද දෙන්නේ? පෘථග්ජන කුච්චරය. ඒකේ වර්ණය. ලස්සන පාට. හරි පැහැදිලි. ලස්සනයි. අලංකාරයි. දෙකොන් කළේ වර්ණය. රහතන් වහන්සේගෙන් ගන්න. ඒ සංඥාව අයින් කළා තියෙන්නේ. ත්‍රී බාහිර රූපේත් අර සතර මහා ධාතුන්ගේ අතිශය වේගයෙන් සිදුවෙන ක්‍රියාව මේ ඇහත් එක්ක සම්බන්ධ වෙන බව විතරයි දකින්නේ. මනසින් දකින්නේ. ඒ මනෝද්වාරයට දීලා නැහැ. පවතිනා වූ සංඥාව මනෝද්වාරයට දීලා නැහැ. ගැඹුරු කරුණක්. දැන් පෘථග්ජන පුච්චලේ මනෝ එහෙන් දකින රූපේ මනෝද්වාරයට දෙනව නිසනේ. ඒ දෙන්නේ ඒ රූපය පිළිබඳව සංඥාව තමයි දෙන්නේ. රහතන් වහන්සේ බාහිර රූපය පිළිබඳව සංඥාවක් මනෝද්වාරයට දෙන්නේ. හැබැයි ඇහෙන් දකිනවා. ඇහෙන් දකිනවා. ඒකනේ දැන් බුදුරජාන් වහන්සේ ආනන්ද මෙහෙන්න කියලා කතා කරන්නේ නේ. සාරිපුත්ත මෙහෙන්න. මොග්ගල්ලාන මෙහෙන්න. එහෙම කතා කළා නේ. ඔව්. එතකොට ඒ දායක දායකවන්ට ඒ විදිහට කතා කරනවා. දැන් කොසල රජුරුවන් රජතුමයි කියලා කතා කරා. ඔය ඉතින් රජ කෙනෙක් ඒ සම්මුති ලෝකේ ප්‍රමල්ලිකා දේවියට මම දේවිය කියලා කතා කරා. විසාකාව මේ කොහෙද විසාකාව මේ අවේලා වෙච්ච කියලා හෙවන්නේ. අර කොණ්ඩේ කඩාගෙන එහෙම ආපු වෙලා කඳුළු පිරි යුක්ත මොහොනෙන් යුක්ත වාවනේ මිනි බිරියන් නැතිව. ඒ සම්මුති ලෝකේ ජීවත් වෙනවා.
හැබැයි මනස මනෝද්වාරයට දෙන්නේ සම්මුති ලෝකේ පවතින ස්වභාවය නෙමෙයි. නිවැරදි ස්වභාවයයි මනෝද්වාරයට දෙන්නේ. නිවැරදි ස්වභාව මනෝද්වාරයට ස්පර්ශ කරන්නේ. ඒකයි මම මෙතන කලින් ඔච්චර තියනවා වර්තමාන ස්පර්ශය ආයතනේ නිරෝධයෙන් නිවනයි. ස්පර්ශ ඒ ස්පර්ශ ආයතන හයෙන්නේ මනෝද්වාරයට. එතකොට රහතන් වහන්සේ මනෝද්වාරයට දෙන්නේ නිවැරදිව විශ්වය ක්‍රියාත්මක වෙන ධර්මතාවයේ ස්වභාවයයි දෙන්නේ. එතකොට දන්නවා අතිශය වේගයෙන් සිදුවෙන ක්‍රියා දෙකක් එකට සම්බන්ධ වෙනවා. දැන් සම්මුතියෙන් කතා කළොත් ඇසයි රූපයයි. පරමාර්ථයෙන් කතා කළොත් ධාතු මාත්‍ර දෙකක්. පඨවි ආපෝ තේජ වායෝ අධ්‍යාත්මික බාහිර. එතකොට ඒ ක්‍රියා ඒ දෙක නිසා සිතක් හැදුන බව රහතන් වහන්සේ දන්නවා. ඒ ක්‍රියා දෙකක් එකට එකතු වීම නිසා සිතක් හැදුන බව රහතන් වහන්සේ දන්නවා. ඒ ස්පර්ශය දන්නවා. කරුණුතන එකතු කළ යුතුනේ ස්පර්ශය. ඒක රහතන් වහන්සේ දන්නවා. හැබැයි ඒ ස්පර්ශය මනෝද්වාරයට දීලා විඳින්නේ නැහැ. මනෝද්වාරයට දෙන්න බැ විඳින්නේ. දැන් මනෝද්වාරයට දුන්නාම ඒ රූපය පිළිබඳව විඳිනවා. ඒකේ වර්ණය ගන්න ඊට පස්සේ සංඥාවේ ඊට පස්සේ ඒකට ඇලෙන සිතක් එනවා. ඊට පස්සේ ඒක විතර්ක વિચાર කරනවා. විතක්ක વિચાર කරපුවාම විතර්ක කියන්නේ කල්පනා කරනවා, વિચાર කියන්නේ සවා බලනවා. ඉතින් විතක්ක વિચાર වලට ගියාම එතකොට සිත ක්‍රියාත්මකයි. විඥානය මනස මානසිකාරය ක්‍රියාත්මකයි. ତර මානසිකාරය ක්‍රියාත්මක වෙන්නේ විඳින තැන හඳුනා ගන්න තැන සහ අර ඇලෙන තැන කියන අර බලවත් වෙන තැන. කර්ම සංස්කාර වේදනා සංඥා සංස්කාර. දැන් ඒතර විඥාණයට විඳීමේ ස්වභාවය විඥාණයෙන් ගන්න. හඳුනා ගැනීමේ ස්වභාවයත් විඥාණයෙන් ගන්න. බලවත් වීමේ ස්වභාවයත් විඥාණයෙන් ගන්න. දැන් ඒතර විඥාණයට මොකද වෙන්නේ? විඥාණය පවතිනවා. විඥාණය ක්‍රියාත්මකයි. විඥානයේ ක්‍රාත්මක චිතක්ෂණය චිතක්ෂණය තුළ ඉපද ඉපද බිඳි 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 ඉපද ඉපද බිඳි 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 යනවා. දැන් රහතන් වහන්සේ එන මම ප්‍රත්‍යක්ෂ වශයෙන් ඒතර මට කාම ආශ්‍රම නැහැ. ඔඩේ අස බාහිර රූප පිළිබඳවත් කාම ආශ්‍රය කියන්නේ එළීමේ සිතක් මට නැහැ. ඒ එළීමේ සිතක් නැත්තේ ඇත්ත ඇති සැටියෙන් දැකලා තියෙනවා සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් හා බාහිර සතර මහා ධාතුන්ගේ ක්‍රියා දෙකක් එකට සම්බන්ධ වෙන ආකාරය දකින්. එතකොට ඇලෙන්න සිතක් දැන් මොනවටද ඇලෙන්නේ? මහා භූත හතරට ඇලෙන සිත හැදෙනවා. දැන් පුළුවන් නම් අලවන්නකෝ මහා භූත හතරට සිත. ඒ හතර එකට එකතු කළා වර්ණයක් එහෙම දාලා කරලා ගත්තොත් තමයි ඇලෙන්නේ. නැද්ද විඳින්නේ? ඔව් හඳුනා ගන්න ඇලෙන්න ඔක්කොටම ඕනේ ඒ ධර්මතා හතර එකට එකතු කරලා ඒක පවතින දෙයක් හැටියට අරගෙන ඒක තුල විඳීම සිතක් හදලා හඳුනා ගැනීමේ සිතක් හදලා හා ඒ සිත් දෙක එකට එකතු කරලා බලවත් වීමේ කියන සිතට යනකම් ගියාම විතර්ක વિચાર කල්පනා කරන්න හොඳට හොඳට හොයා බලන්න. දැන් කොහෙන්ද හොයන්නේ? කොහෙන්ද කල්පනා කරන්නේ? ඒක පොඩ්ඩක් බලන්න කොහෙන්ද කරන්නේ. විඥානේ මානසින් දැන් පැහැදිලි. රහතන් වහන්සේ කියන මට ඒ කාම ආශ්‍රම නැහැ. මට ඒ පිළිබඳ. ඒතර හැදුන සිත පිළිබඳවත් මට කාම ආශ්‍රමයක් නැහැ. මට ඒ පිළිබඳව භව ආශ්‍රයක් මට ඔගේ ඊගා භවයට ඕන කියලා මට මං ඇලිලා නැහැ. මගේ සිත ඇලෙන්නේ නැහැ. ඇයි? නොඇලෙන තැනටපත් කරලා තියෙන්නේ. ඇලෙන සිතක් නැහැ. දර කාමාශ්‍රව නැහැ, භවආශ්‍රව. ඊගා භවයට ගෙනියන්න එහෙම උමනාවක්. ඒකනේ පිරිනිවීමෙන් අවසන් කරන්නේ ඒකනේ. කර්මසිත හදන්නේ නැහනේ.
කර්ම සිත හදන්න එපා ඊගා භවයට අරගෙන යන්න කර්මයක් එක්ක මනස එම හදන්නේ නැහැ. ඒක ඒකයි මේ පෙන්වන්නේ රාතන් වහන්සේ. තොර දික්ඛ ආශ්‍රව නැහැ. ඒ කියන්නේ වැරදි දැකීම තුල ඇලිලා නැහැ. ආශ්‍රව කියන්නේ ඇලෙනවා දික්ඛ කියන්නේ වැරදි දැකීම. ඒතර වැරදි දැකීම මොකද්ද? පෘථග්ජන ස්වභාවයෙන් ඉන්න පුච්චලයා ගන්න. අසමම සමගී අසමට අයිති ලස්සන රූප මනරම් රූප දැකුම් කළු රූප ඒක නේන ආස්වාද සහිත සිතේ දැනගන්න විඥානය ඊට පස්සේ ඒක විතර්ක විචාර ඒකේ රසය විඳිනවා ආස්වාදයේ විඳිනවා ඒක ආස්වාදයේ විඳලා ඉතී ආස්වාදික සංඥාවෙන් හඳුනගෙන ඊට පස්සේ ඒකට ඇලීමේ සිත් හදනවද රහතන් වහන්සේ දැන් අර භික්ෂුන් වහන්සේලාට කියනෝනේ අහන්න කියලා අහන්න කියන කාමාශ්‍රව භවආශ්‍රව දික්ඛාශ්‍රව අවිජ්ජාශ්‍රව කියන ආශ්‍රව ධර්මයන්ගේ බවහන්සේ ඒ සියලු ආශ්‍රවයන්ගෙන් මිදුණු බව බවහන්සේගේ සිත ප්‍රත්‍යක්ෂ වශයෙන් දන්නවද බය නැතුව අහන්න කියනවා එතකොට මේ මේ විදිහට යා උත්තර දෙන්න ඕනේ එහෙම උත්තර දෙන්නේ නැත්නම් මොකද බොරු කියන්නේ නැහනේ ඔව් සුපටිපන්නයි උජ්ජපටිපන්නයි ඥායපටිපන්නයි සාමීචිපටිපන්නයි. ඒතර බොරු කියන්න බෑ. එනවා ඒ ඇත්ත සත්‍ය ප්‍රකාශ කරන්න. හැබැයි බොරු කියනයි ඉතින් අදත් ලෝකේ ඉන්නවනේ. ඒක අපට අදාල නෑ. අපි මේක පරීක්ෂණය තුලින් අපි තහවුරු කරගන්නවා. රහතන් වහන්සේ කොහොමද එතනට ආවේ? ආගේ මනස කොහොමද එතනට ගෙනාවේ? නෑ එතකොට දික්ඛ ආශ්‍රවත් නෑ. ඒ නිවැරදිව සිද්ධ වෙන ක්‍රියාව එයා දකිනවා. හොඳට ප්‍රත්‍යක්ෂ වශයෙන් ඒ දැකගත්තේ කොහොමද? පරීක්ෂණ කරලා. පරීක්ෂණ කරලා ඒ දැනගත්තේ දැකගත්තේ. ඒ පරීක්ෂණ කියන්නේ මොකක්ද? පරීක්ෂණය කොහෙන්ද කෙරුවේ? බුද්ධියෙන් පරීක්ෂණය කෙරුවේ. දර බුද්ධියෙන් අපි මීට කලින් කියලා දීලා තියෙනවා බුද්ධියෙන් කරන පරීක්ෂණයට තමයි ওই වචනයක් ලස්සන වචනයක් දාගෙන තියෙන්නේ භාවනා. දර භාවනා කියන්නේ මොකක්ද? දැන් භාවනා කියන වචනේ අහපුවම සමහර අය බය වෙනවා. අපෝ හරි අමාරු වැඩක් ඕක මේ එක තැනක වාඩි වෙලා අත් දෙකත් එකට එකතු කරගෙන දෙපාත් එකතු කරගෙන අත් දෙකත් එකතු කරගෙන හෙලවන්නේ නැතෝ ඉන්න ඕනේ ගල් පිළිමයක් වගේ. ඕක මහ කරදරයක්. ඕක මහ අමාරු වැඩක්. නෑ මේක පරීක්ෂණයක් තියෙන්නේ. ඒ පරීක්ෂණයට පහසුවටයි අර ඉරියව්ව සකස් කරගන්නේ. මම නැත්තම් පරීක්ෂණය નિවැරදිව කරන්න පුළුවන් නම් ඕනම තැන ඉරියව්වකින් ප්‍රශ්නයක් වෙන්නේ අවබෝධයක් තියෙන. එහෙනම් රහතන් වහන්සේ කියනවා මට දික්ඛ ආශ්‍රම නැහැ. ඒ මුලින්ම අයින් කරලා මම මේ පිළිබඳව ප්‍රත්‍යක්ෂ වශයෙන්ම මම දන්නවා දකිනවා. ඒතර දික්ඛෙන්නේ මේ රහතන් වහන්සේ දික්ඛ සාමලින් ඉවර කරලා අවසන්. ඒතර කාමාශ්‍රමවත් ඒ පිළිබඳව ඇලීමත් නැහැ. භවෙන් භවයට ගෙනියන්න ඕන කියන ඒත් නැහැ. ඒත් නැහැ. දැන් එතකොට සමහර අයට දැන් පෘථග්ජන පුජ්‍යලයට භවෙන් භවයට ගෙනියන්න ඕන නැහැ කියන සිතුවිලි තියෙනවා. අපි දන්නා මේක මහ වදයක්, මේක මහ කරදරයක්, මේක මහ පීඩාවක්, පීඩනයක් මොන වදයක්ද මේක අනේ මේ භවයෙන් ඉවර වෙනවා නම් හොඳයි කියන සිතුවිල්ල මේ ධර්මය තේරෙන යම් සුළුයෙන් හරි තේරෙන අයට ඒගොල්ලෝ පිළි අරගෙන තියෙනවා. නමුත් එහෙම පිළිගත්තට එහෙම කැමැත්තක් ඇති වුණාට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි මේක. ඒකට අනුපිළිවෙලක් තියෙනයි පිළිවෙලට යන්න ඕනේ. පිළිවෙලට ගිහිල්ලා ඒ පිළිවෙල නිවැරදිව පැහැදිලිව කරගෙන අවබෝධ කරගෙන ආශ්‍රවයන් අයින් කරන්න ඕනේ. ආශ්‍රවයන් එක්ක යන ගමනක් නෙමෙයි. අනාශ්‍රව යන ගමනක්. ඒතර මට ඒ පිළිබඳව මේ මනස් එතකොට විඳින වේදන එතකොට චක්කු සම්පස්සිචා වේදන එතකොට මට අවිජ්ජාශ්‍රමවත් නැහැ. ඒතර අවිජ්ජාශ්‍රම නැහැ කියන්නේ අර කරුණු අට පිළිබඳව මනාව දැනගෙන මනාව දැකගෙන. මොකද්ද? දුක්ඛ ඥානං. ඒ විදිහේම පිළිබඳ ඒ චක්ක සංපස්සජා වේදනා පිළිබඳ වේදනා තුනම දැන් එකට ගන්නම. නැත්තම් මේ අද කියන්න වෙන්නේ එකක් ගැන වේදනාවක් විතරයි කියන්නේ. සොම්නස් දොම්නස් මදහත් වේදනා තුනම ගන්න අපි. මම නැත්තම් සැප දුක් උපේක්ෂා. තර චක්කු සම්පස්සජා වේදනා කියනකොට ඇස මූලික වෙලා හට ගන්න වේදනාව එක සොම්නස් එක දොම්නස් එක මදහත්.
එතකොට අවිජ්ජාශ්‍රම නැහැ කියන්නේ ඒක දුක්ඛාරය සත්‍යයට අයිති කියලා තේරුම් ගන්න. කොහොමද දුක්ඛාරය සත්‍යයට අයිති කියලා තේරුම් ගත්තේ? ප්‍රත්‍යක්ෂ කරගත්තේ. විඥානපච්චා නාම රූපං. නාම රූපච්චා සලායතන. පටිච්චසමුප්පාදය දන්නවා කියන්නේ. පෙර භවය දන්නවා, අනාගත භවයක් දන්නවා, පටිච්චසමුප්පවා, පටිච්චසමුප්පාද ධම්මේ ඥානං විද්‍යා. බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරා එනම් දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥානං පුබ්බන්තේ ඥානං අපරන්තේ ඥානං පුබ්බන්තේ අපරන්තේ ඥානං පටිච්ච සමුප්පාද ධම්මේ ඥානං විද්‍යා. එහෙනම් අවිද්‍යාව අවසන් කරලා අවිජ්ජාශ්‍රව අවසන් කළා කියලා රහතන් වහන්සේ අභීතව ප්‍රකාශයක් කරනවා නම් මේ කරුණු අට පිළිබඳව ඥාන උපදවලද නැද්ද? ඥාන උපදවලා. එහෙනම් උපදෝප ආකාරයක් පෙන්නවා කියන්න ඕනේ. කොහමද ආවේ එතනට? කොහමද ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගත්තේ? කොහමද ප්‍රත්‍යක්ෂ වශයෙන් දැකගත්තේ? මං ගැලපුවා පටිසම්පාදයට. ඒ ඥානෙ මං උපදවාගත්තා. ඒතර විඥානපච්චා නාම රූපං. එතකොට දැන් වේදනා, වේදනාපච්චා තණ්හා. ඒතර තණ්හාපච්චා උපාදාන. උපාදානපච්චා භව. භවපච්චා ජාතිපච්චා ජාතිපච්චා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස සම්භවಂತಿ ඒව මේතස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස සමුදය හෝති. ඔවුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන හරියටම හරිනේ. මේකයි ති දුක්ඛාරය සත්‍යෙටනේ. මේක දුක්ඛාරය සත්‍ය, මේක දුක, මේක පැවැත්ම. පැවැත්ම දුකයි. එයි වේදනා කියන චක්කු සම්පස්සජා වේදනා සම්නස් දම්නස් මෙදහත්තා මොනහරි වුණොත් ඒ ධර්මතා තුනෙන් එකකට සිත ඇලුනොත් සමහර අය කියන මේ මට දැන් ඇලීමක් නැහැ ගැටීමක් නැහැ. ඉතින් ඇලීමයි ගැටීමයි තන උපේක්ෂාව තියෙනවා. ඒක හොඳයි කියලා අල්ලන්නේ. දැන් ඒක හොඳයි කියලා අල්ලගෙන නැද්ද මනසි? ඉතින් ඇලිලානේ. අවිජ්ජාශ්‍රව තියෙනවා. අපේක්ෂා වේදනාව තුළ අවිජ්ජාශ්‍රව තියෙනවා. එහෙනම් ඒ විඳීම එතකොට වේදනාව පටිසමුපාදයට එක්ක ගලපලා රහතන් වහන්සේ. එතකොට විඳීම නිසා අපේක්ෂා වේදනාව නිසා තැලෙනවා. එතකොට ඇලෙන තැන තදින් ගත්තා, ග්‍රහණය කරගත්තා, දැඩිව ගත්තා. දැන් මොකද්ද කරන්නේ? දැන් සිත උපේක්ෂාව පවත්තන්නත් කර්ම කරනවා. මං ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ. ඒක රුපේක්ෂාව පවත්තන්න දැන් සිතේ බලවත් බවක් නැද්ද? සිත බලවත් වෙලා නැති. ඉතින් දැන් ආසාවෙන් බලවත් වෙලා නැති. ඉතින් ආසාවෙන් බලවත් වෙලා කියන්නේ රාගයෙන්. මේ ධර්මයේ හරිසියුම්. මේ ධර්මයේ අතිශය ගැඹිරයි. උපේක්ෂාව අල්ලගන්න අපි දන්නවා. උපේක්ෂාව අල්ලගන්න. නැහැ. ඒකට ඇලෙන්න එපා. ඒක සිතක් විතරයි. සිතවිල්ලක් විතරයි ඒකේ තියෙන අනිත්‍ය ලක්ෂණයක්. දැන් උපේක්ෂාව තුළ නිරන්තරයෙන් දිගටම පවතිනවද සිත? ඉතින් අනිත්‍යයිනේ. චිතක්ෂණයයිනේ ආයස. ඉතින් එහෙනම් ඒකට පීඩණයක් නැද්ද? මනසෙන් පීඩාවක් නැද්ද? වැරෙන්නත් එපා, ගැටෙන්නත් එපා. උපේක්ෂාව ඔය සිත තියන්න. ඔය සිත උපේක්ෂාව තියන්න. උපේක්ෂාව දැන් පීඩණයක් නැද්ද? එතකොට ඒක වදයක් නෙමෙයිද, දුකක් නෙමෙයිද? තොර සංකත ස්වභාවයෙන් නෙමෙයිද හටගත්තේ? ඇයි? ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්තේ. ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්තේ උපේක්ෂාවත්. විඳීම. නැද්ද? ඔව්. දැන් තොර සන්තාප ස්වභාවයක් තියෙනවා. දෙවිල්ල. දැන් මොකටද දෙවිල්ල? දැලෙන්න නෙමෙයි දෙවිල්ල. දැන් හරි. දැන් ওই ධර්මයේ යන්තම් තේරුම් ගත්තයි. මම මන් දැන් ඇලෙන්නේ නැහෙනි. මම ඔක්කොම දැන් අතහැරලා තියෙන්නේ. මම ගැටීමකුත් නැහැ, කායකම රණ්ඩු වේ මොනවාක් නැහැ. මම ওই hina වෙවි ඉන්න. උපේක්ෂාව අල්ලගෙන තියෙන්නේ. නැත්. එතකොට පීඩනයක් ඇති කරන සන්තාප ස්වභාවයක් දෙවිල්ලක් නිරන්තරයෙන් දවනවා, තවනවා. ඔය ඇලෙන්නත් එපා, ගැටෙන්නත් එපා. උපේක්ෂාව ඉන්න. උපේක්ෂාව ඉන්න. උපේක්ෂාව ඉන්න. දැන් නැද්ද? දෙවිලා පෙරලා නැද්ද? විපරිණාම ස්වභාවයක් තියෙනවා. ඒ චිතක්ෂණයේ ආයස. එහෙනම් සම්නස් වේදනාවත් එපා, දොම්නස් වේදනාවත් එපා,
මෙදහත් වේදනාවත් එපයි ඒකත් අනිත්‍ය ලක්ෂණයෙන් යුක්තයි දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි අනාත්ම ලක්ෂණයෙන් යුක්තයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ස්වභාවයන් තුනක් තියෙන ප්‍රත්‍යයෙන් හටගන්න ධර්මතාවයක් හරි දැන් රහතන් වහන්සේ කියන තරමම දැන් පටිසමුප්පාද පිළිබඳව ඥානෙ දැන් ගැලපුවා පටිසමුප්පාදයත් එක්ක කොහමද ගැලපෙන්නේ වේදනාපච්චය තණ්හා වේදනාව තණ්හාවට ප්‍රත්‍ය වෙනවා උපේක්ෂා වේදනාව තණ්හාවට ප්‍රත්‍යයි ආ එතකොට තණ්හාව ප්‍රත්‍ය උපාදානෙට ආ උපාදානයේ ප්‍රත්‍ය කර්ම භවයට කර්ම භවයේ ප්‍රත්‍යයි උප්පති භවයට උප්පති භවයේ ප්‍රත්‍යයි ඡාතියට එතකොට ඥාතිය ප්‍රත්‍යයි ආ ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාස සම්බවಂತಿ තොර ප්‍රියන් ගෙන වෙන්නේ මා ප්‍රියන් අය එක්වීම කැමැති දැන් නොලැබී මා කැමැති දේවල් ලැබී දැන් ඒක දුක්ඛාරිය සත්‍යද දැන් තොර හෙන් වින්දත් කොහෙද දැන් විදීමේ ස්වභාවය දැන් රහතන් වහන්සේ කියන මට කාම ආශ්‍රවත් නැ භව ආශ්‍රවත් නැ දිට්ඨි ආශ්‍රවත් නැ අවිජ්ජා ආශ්‍රවත් නැ දැන් නැති කරගත්තේ කොහොමද කියලා කියනවනේ ගත්තේ නැ මම කියුවේ නැ ඒ මම කිව්වේ නැති සුද්දාෂ්ටක කලාපේ ක්‍රියාවක් මම කියන්නේ මොකේද මගේ කිව්වේ නේ ඒ සංඥාවත් මම කියන සංඥාවත් අයින් කරලා මගේ කියන සංඥාවත් අයින් කරලා මට අයිති කියන සංඥාවත් අයින් කරලා හේතු ප්‍රත්‍ය ලස්සනට දැකලා තර ක්‍රියාව නිවැරදිව ලස්සනට දැක්කා සතර මහා ධාතුන්ගේ ක්‍රියාව සම්බන්ධ වෙන ධර්මතාවයක් දැක්කා සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් තමයි මේකට සම්බන්ධ වෙන්නේ අයිතිවාසිකම් කියන්නේ කොහොමද මම කියන්න බෑ මගේ කියන්නත් බෑ මට අයිති කියන්නත් බෑ මගේ ආත්මය කියන්න බෑ ආත්මය කියන වචනේ තේරුම දන්නම ආත්මය කියන්නේ සදාකාලික නොවෙනස් එක දැන් ධර්මතාව පහම අරගෙන බලන්නකො නොවෙනස් එකක් මොකද්ද තියෙන්නේ තමාගේ කැමැත්ත හැටියටද සිද්ධ වෙන්නේ. දැන් මේ අසනමති ධර්මතාවයේ ක්‍රියාව ඒ සතර මහා ධාතු හතර නිරන්තරයෙන්ම ඕනොන්ට ප්‍රත්‍ය වෙන්නේ තමාගේ කැමැත්ත හැටියටද? බාහිර රූපේ සුද්දාෂ්ට කලාපේ ක්‍රියාව තමාගේ කැමැත්ත හැටියටද? ආ මිට කලනොත් කියලා දීලා තියෙන උත්සාහ රහිතයි. උත්සාහයකින් හැදෙනව නෙමෙයි. ප්‍රත්‍යයට අනුකූලමයි. ප්‍රත්‍ය පැවතුම අනුවයි. පැවැත්ම තියෙන්නේ ප්‍රත්‍යයට අනුවයි. ප්‍රත්‍යයට අනුවයි පැවැත්ම තියෙන්නේ. එතකොට දැන් ඇසට ඇලිලත් නැහැ එහෙනම් බාහිර රූපයට කාම ආශ්‍රවත් නැහැ. භව ආශ්‍රවත් නැහැ. ඒතර භවෙන් භවයට ගෙනියන්නේ එහෙම කන්නේ. දිට්ඨි ආශ්‍රව නැහැ. නිවැරදිව දර්ශනය වෙනවා ක්‍රියාවක් දර්ශනය වෙනවා චිතක්ෂණ ගානක් දාන්න ඒකෙන් අනිත්‍යයත් ප්‍රකට කරගෙන තියෙනවා දුක්ඛ ලක්ෂණයත් ප්‍රකට කරගෙන තියෙනවා අනාත්ම ලක්ෂණයත් ප්‍රකට කරගෙන තියෙනවා චිතක්ෂණ ගානක් දාන්න ආයෂය දාන්නමයි අසනමති සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලිය ආයෂයක් දාන්නා ඒකට ගෝචර වෙන බාහිර රූපේ සුද්දාෂ්ට ඒ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලිය ආශ්‍රයෙන් දන්න. දෙක සම්බන්ධ වීම නිසාමයි සිතක් හැදෙන්නේ කියන එක. ඒතොර දික්ඛ ආශ්‍රව නැහැ. ඒකේ ආශ්‍රයෙන් දන්න. ආ එක චිතක්ෂණේ. චිතක්ෂණේ ඇතුලේ චක්කු විඥාන ඇතිව නැති වෙන බව රහතන් වහන්සේට ප්‍රත්‍යක්ෂයි. දැනගෙන නෙවෙයි දැකගෙන තියෙන්නේ ප්‍රත්‍යක්ෂයි. ප්‍රත්‍යක්ෂ වශයෙන් දකින්න. එතනින් එහාට ගෙනියන්නේ රහතන් වහන්සේ. ඇයි ගෙනියන්නේ? එතනින් එහාට ගෙනිච්චොත් හැදෙනවා. තර සංඥා එකයි දර්ජන්නස් පැහැදිලිම දේශනා සංඥා වේදිත නිරෝධේ නිවන කියලා. සංඥා විඳීමක් නැහැ. තර සංඥාවෙන් ගත්තොත් නේ අර විඥානයේ ශණයෙන් ඇතිව නැති වුණා. විඳින්න ගියේ නැහැ. විඳින්න ගියේ නැත්තේ වෙච්ච සිදුවීම නිවැරදිව දැක්ක නිසා. ඒ කියන්නේ
ඇස බාහිර රූප දෙක නිසා හැදුණු සිත එතනින් නැවතුවා. ඒතර කාමාශ්‍රව නැහැ කියන්නේ ඒකයි. ඒතර භවෙන් භවයට ගෙනියන්නේ වින්දනය විඳීම භවශ්‍රවත් නැහැ. දික්ඛ ආශ්‍රව නැහැ. නිවැරදිව ක්‍රියාත්මක වෙන පිළිවෙල දැක්කා. මොකද්ද ක්‍රියාත්මක වෙන්නේ? දික්ඛ ආශ්‍රව නැහැ. ඒතර මම කිව්වේ නැහැ, මගේ කිව්වේ නැහැ, මට අයිති කිව්වේ නැහැ, මගේ ආත්මය කිව්වේ නැහැ. කියන්නේ බැහැ බැරි නිසා ඒවා නිවැරදිව දැනගත්තා නිවැරදිව දැකගත්තා. නේදර පටිච්චසමුප්පාදයට එක ගැලපුවා. කාමාශ්‍රව භවශ්‍රව දිට්ඨ්‍යාශ්‍රව අවිජ්ජාශ්‍රව දැන් අස මූලික වෙලා හටගන්න විඳීම කියන ස්වභාවයට මේ වේදනාව ගැන කතා කරන්නේ. එතන සොම්නස් දොම්නස් මදහත් මේ තුන් ආකාරය දැන් බලන්න. තොර තමන් පෘථග්ජනද? තමන් නිවැරදිව ධර්මය දැනගෙන දැකගෙන දයන්නේ? එහෙම නැත්නම් කෙලස් එක්ක දයන්නේ? කොහොමද කියන එක තමන්ට දැනගන්න දැකගන්න පුළුවන් නේද දැන්? දැන් පුළුවන් දැනගන්න දැකගන්න. රහතන් වහන්සේ කියනවා. එහෙනම් මට කාමාශ්‍රව නැහැ. ඒතකොට ධර්මතා පහෙන් එකක් පරිවද. ඒ කියන්නේ ඇස රූප දෙක නිසා හැදෙන සිත කර්ණ තුන එකතු කරන ස්පර්ශය ස්පර්ශය නිසා විඳින විඳීම පිළිබඳව මට කාමාශ්‍රව මං එතන ඒ කාමාශ්‍රව කියන්නේ කාම කියන්නේ කැමැති කියන එක. කැමැත්තෙන් ඇලීම කාමාශ්‍රවයයි. එතකොට දැන් එකකටවත් රාතන් වහන්සේගේ සිත ඇලිලා අපේ සිත කොහමද? පහටම ඇලිලා. එහෙනම් කාමාශ්‍රව තියෙනවා කියලා දැනගන්න දැකගන්න. හරි දැන් භවෙන් භවෙන් නම් ඕනේ නැහැ කියන එක මාත් දන්නවා. ඒක කටිය දන්නවා නේ මේක භවෙන් භවෙන් නම් ඒතර භව ආශ්‍රම නම් නැහැ කියන එක මම දන්නවා. හැබැයි ditthi ආශ්‍රම මේ නිවැරදි ක්‍රියාත්මක වෙන ක්‍රියාව තුළ මනාව සිත පිහිටලද? ditthi ආශ්‍රම නැති වෙන්නේ එතනදී. ditthi කියන්නේ දකින්නම කියන එක. ඒතකොට ditthi කියන්නේ වැරදියට දකින්න. එහෙනම් අපි නිවැරදිවටද දකින්නේ? සම්මා සතිය හැම ළඟින් තියාගෙන නිවැරදි සිහිය ළඟින් තියාගෙන බලනවද අපි? ඒකයි කියන්නේ අපි ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නේ කියලා. අපි කොච්චර බණ කිව්වත් මේ බණ අහන අය ප්‍රායෝගිකව මේ ධර්මතාවයට නැඹුරුනේ නැත්තම් බැසගත්තේ නැත්තම් අවබෝධය එන්නේ නැහැ. පරීක්ෂණය තුළින් තහවුරු කරගන්න ඕනේ සත්‍ය කියන එක. ඒතර දිට්ඨි ආශ්‍රම ඒක මන් දන්නේ තම තමන්ගේ සිද්දන්නා. මට තව දික්කිය මෙච්චර තියෙනවා, තව දික්කිය ගලවන්න මෙච්චර තියෙනවා. මට තාම පේනවා මේ ධර්මතා පහේ ක්‍රියාව මට තාම හරියට පේන්නේ නැහැ. හැබැයි ටික වෙලාවක පොඩ්ඩක් වෙලාවකට නම් පේනවා මට. හැබැයි ආයීට පස්සේ ආයෙ පහ එකට එකතු වෙලා මේ සිද්ධ වෙන්නේ. දැන් ආයෙ එතකොට සතියත් පොඩ්ඩකට තියෙනවා. ඊට පස්සේ මිච්ඡා සති. සම්මා සතිය ටිකක් තියෙනවා. ඒ පෙන්නලා දෙනවානේ මේ ධර්මතා පහ පහට කඩලා පෙන්නලා දෙනවා. හැබැයි ඊට පස්සේ පහ එකට එකතු කරලා මම විඳිනවා. මට වේදනාවනේ. දැන් වේදනාව කාටද? වේදනාව මගේ එතකොට. නැද්ද? වේදනා උපාදානස්කන්ධ. දැන් මේ පංච උපාදානස්කන්ධේනේ. බුදුරජාන් වහන්සේ මනවින් දේශනා කරපු උපාදානස්කන්ධ පහක් තියෙනවා. ආනා භික්ෂුන් වහන්සේලා ඔබ වහන්සේ මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව මොන ආකාරයට දැනගත්තද මොන ආකාරයට දැකගත්තද? ප්‍රත්‍යක්ෂ වශයෙන්ම ඒක ප්‍රත්‍යක්ෂ කියන්නේ සහතිකද කියන එක. වහන්සේට සහතිකද සියලු මේ පංච උපාදානස්කන්ධයන් පිළිබඳව සියලු ආශ්‍රවයන් ප්‍රහීනයි කියලා? ඒ කියන්නේ ආයේ කවම කවදාවත් හටගන්නේ නැහැ කියලා ඔබ වහන්සේට සහතිකද? දැන් රහතන් වහන්සේ දැන් එහෙම නැතුව කිව්වොත් එහෙම රහතන් වහන්සේ මොකද වෙන්නේ? රහතන් වහන්සේ බොරු කියන්නේ. ස්වාමීන් වහන්සේ බොරු කියන්නේත් නේ. බොරු කියන්නේ. මොකද බොරු කියන වැඩක් නැහැ. තමන් කෙලස් ටික ප්‍රහීණ කරන්නේ නැතුව කෙලස් ප්‍රහීණයි කියලා බොරු කිව්වොත් කවුද රැවටෙන්නේ? ආ? පෙනී ඉන්න පුළයි ද ඕන කෙනෙකුට රහතන් වහන්සේ නමක් හැටියට ලෝකේ. ඔව් බෝඩු ජහ ගන්න සමහර අය. සමහර අය සහතිකක් දෙනවා. සහතිකල් කියලා දෙන. හැබැයි ඉතින් අපායට ගියම සහතික පිළිගන්නවද නැද්ද කියන එක තමයි ගැටලුව.
මොකද ඔය සාතිකය අරගත්තොත් එහෙම ඒ කියන්නේ බොරු සාතිකයක් නා යන්න වෙන්නේ නිරේට ඔව් ඒක නිසා අපි ධර්මය හොයනවා ධර්මයේ පරීක්ෂා කරනවා ධර්මයේ විභාග කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හොයන්න කො මේක පරීක්ෂා කරන්න ඕක මේක විභාග කරන්න ඕක බෙදලා බලන්න ඕක බලලා නිවැරදි නම් ගන්න එච්චරයි නිවැරදි කියලා හිතෙනවා නම් ගන්න නිවැරදි එතකොට නිවැරදිද නැද්ද කියන එක පරීක්ෂණය තුලින් පැහැදිලිවම පේනවා දැర్శණය වෙනවා පැහැදිලිවම අර වෙලා තියෙන එක දෙයයි පෙර භවයේ පේන්නේ හැබැයි ධර්මයත් එක්ක ගලපුවාම ආ පෙර භවෙත් මේ විදිහට තමයි සිද්ධ වෙලා තියෙන්නේ කියලා සහතික කරගන්න පුළුවන් අනාගත භවයටත් මේ විදිහටම තමයි සිද්ධ වෙන්නේ කියලා සහතික කරගන්න පුළුවන් ධර්මයත් නිවැරදිව පරීක්ෂා කරලා බලපුවා එහෙනම් ඊට පස්සේ රාතන් වහන්සේයි කිය දැන් කණෙනුත් විඳිනවා ඔව් දැන් කණෙනුත් විඳින් තුනයි ශබ්දේ පිළිපද දර කණ කියන්නේ අපි කතා කරන වචනේ ධර්මයේ සඳහන් වචනේ සතර මහා ධාතුවේ අසුද්දස්ඨක කලපේ එතන පරම සත්‍ය ඒ හතරේ ඒ අටේ ක්‍රියාකාරීත්වය කොටින් ඒ ක්‍රියාකාරීත්වය හඳුනා ගන්න තමයි නම දාගත්තේ කන කියන්නේ දැන් තොර රහතන් වහන්සේ කොහමද ඇලිලා නැහැ කාමාශ්‍රව නැහැ ඒක භවෙන් භවයට ගෙනියන්න ඕන කියලා ඊගා භවයටත් මට හොඳට ඇහෙන කනක් ඕනේ කියලා එහෙම ආසාවක් එහෙමත් නැහැ භව ආශ්‍රවත් නැහැ දිට්ඨි ආශ්‍රව දිට්ටි නැහැ. එහෙනම් කොහමද දිට්ටි නැත්තේ රහතන් වහන්සේට? කොහමද දිට්ටි නැත්තේ? දිට්ටි නැත්තේ සුද්දාෂ්ට කලාපේ ක්‍රියාව තමයි නිවැරදිව දකින්. හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත කියලා දකින්. අතීතේ හේතුව දකින්න. මොකක්ද? කර්මය. කර්මයට හේතුවක් දකින්න. ඒතර හේතු ප්‍රත්‍යයෙන්ම තමයි සකස් කරගත්තේ කියලා දකින්න. තර වර්තමානයේ මේ කතා කරන මොහොතේ මේ ධර්මතා හතර නිරන්තරයෙන්ම චිතක්ෂණ 17 තුර ඕනෝන්ට ප්‍රත්‍යවේවි 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 ඇතිවේවි ඇතිවේවි නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා මේ ධර්මතා හතර ඕනෝන්ට ප්‍රත්‍ය වෙන අපට පේන්නේ නැති අවිද්‍යාව නිසා අවිද්‍යාව අන්ධකාරයක් නේ මෝහය අන්ධකාරයක් ඉතින් අන්ධකාරය බලපුවහම පේනවද අන්ධකාරය ඉඳන් බලපුවහම නැහැ ප්‍රඥාව නැමැති ආලෝකයෙන් බලන්න. එතකොට පේනවා. ප්‍රඥාව ආලෝකය කියන්නේ ආලෝකයක්. ප්‍රඥා ආලෝකය. ඒ ආලෝකයෙන් බලන්න. මෝහ අන්ධකාරය නැති කරන්න තියෙන ප්‍රඥා ආලෝකයම තමයි වෙන කිසි දෙයක් නැහැ. වෙන කිසිහකින් ඔය අන්ධකාරය නැති කරන්න බැහැ. තාක්ෂණේ කොච්චර දුරවත් මාකර හදයිද විශේෂ එලියක්. මෝහය නැමැති අන්ධකාරය දුරු කරන්නේ ලෝකයා දන්නේ බුදුරජාණන් වහන්සේ දුව ලස්සන ආලෝකයක් මේ ප්‍රඥා ලෝකයේ එහෙනම් එතකොට රහතන් වහන්සේට ඒ කන කියන සුද්දාෂ්ටක කලපේ දික්ටි ආශ්‍රමනේ හේතු ප්‍රත්‍යයෙන් හටගත් නිරන්තරයෙන් ක්‍රියාත්මක වෙන ශරණයක් ශරණයක් චිතක්ෂණ 17 තුළ ඉපද බින්දෙන ධර්මතාවය මේ රහතන් වහන්සේගේ මානසික ක්‍රියාකාරීත්වය අපේ ක්‍රියාකාරීත්වය මගේ කනනේ කන මගේ මට අයිති බාහිර ශබ්දේ රාතන් වහන්සේගේ මනසින් දර්ශනයෙන් කොහමද අපේ දර්ශනයෙන් කොහමද දැන් දර්ශන දෙකයි නේ ඔව් ඒතර පෘථග්ජනයාගේ දර්ශනය රාතන් වහන්සේගේ දර්ශනය ඒට ආත්පසින්ම වෙනස් හැබැයි රාතන් වහන්සේට ශබ්ද ඇහෙනවා හිතන්නේ මේ රහතන් වහන්සේ ශබ්ද ඇහෙන්නේ නැහැ කියලා. සුද්දාෂ්ටක කලාපයක් හැටියට නම් ශබ්දය ගන්න. ඒතකොට රහතන් වහන්සේ ශබ්ද ඇහෙන්නේ නැද්ද? ඇහෙනවා. ශබ්ද ඇහෙනවා. හැබැයි සිතත් හැදෙනවා. සෝත විඥානයත් හට ගන්නවා. බාහිර ශබ්දයක් මේ කණේ ගැටෙනවත් එක්ක ලෝකේ ඕනම ඉන්න කෙනෙකුට සිතක් අනිවාර්යයෙන්ම හැදෙනවා. ඒක නවත්තන්න බෑ. හැබැයි රහතන් වහන්සේ ගන්න ක්‍රමය වෙනස්. අපි ගන්න ක්‍රමය වෙනස්. ඒකයි වෙලා තියෙන්නේ. රහතන් වහන්සේ දකින්නේ අර දික්ඛ ආශ්‍රම නැහැ කියනෝනේ. එහෙනම් දකින්න ඕනේ මේ විදියට. කොහොමද දකින්න ඕනේ? ඔව්. ඒ සතර මහා ධාතුන් නිරන්තරයෙන් ඕනෝන්ට ප්‍රත්‍යවේ ප්‍රත්‍යේ මේත් එක්ක සම්බන්ධයි. කන නැමැති සතර මහා ධාතුන් එක්ක සම්බන්ධයි.
අර ධාතු කොටස් දෙකක සම්බන්ධතාවය මේ තියෙන්නේ. තත් පුජ්ජ ඒතකොට බාන සත් පුජ්ජලකෝ මම කියන ස්වභාවයක්කෝ මම කියන සිතුවිල්ලට ඉඩක් නැහැ. මගේ කියන සිතුවිල්ලට ඉඩක් නැහැ. මට අයිති කියන සිතුවිල්ලට ඉඩකුත් නැහැ. මගේ ආත්මය කියන සිතුවිල්ලට ඉඩකුත් නැහැ. ඒක උත්සාහ රයිතයි. දැන් කනට උත්සාහයක් තියෙනවද ශබ්දය ඇදගන්න? නැහැ. ශබ්ද ප්‍රත්‍යේ. ප්‍රත්‍යේ ප්‍රත්‍ය පැවතුම්. ඒතරේ ශබ්දයට අනුව තමයි හැදෙන්නේ සිත. ශබ්දේ මොන විදිහද? ඒ සතර මහා ධාතුන්ගේ බාහිර සතර මහා ධාතුන්ගේ ක්‍රියාවේ ස්වභාවය කොහොමද? ඒ අනුව තමයි සිත හැදෙන්නේ. ඒකනේ ශබ්දය පුංචි ශබ්දයක් වුණත් හැදෙන සිතත්. ඔව්. මට හරියට ඇහුන්නේ නැහැ. දැන් මම කියනවනේ. නැහැ. ඒතරේ සිතක් හැදෙන්නේ. ඒතර සිතක් හැදෙනවා. ඒක රහතන් වහන්සේ දකිනවා. නිවැරදි වුණා. ඒතර කර්ණ තුන එකතු කරන්නේ ස්පර්ශයයි. රහතන් වහන්සේ එකක් දකිනවා. සෝත සම්පස්ස. සෝත සම්පස්ස ජ වේදන. එතකොට සොම්නස්, දොම්නස්, මදහත්. රහතන් වහන්සේ දකිනවා. මේක සොම්නස්ද මේක දොම්නස්ද මේක මදහත්ද? හැබැයි එතනට යන්නේ. සොම්නස් වලට යන්නෙත් නැහැ, දොම්නස් වලට යන්නෙත් නැහැ, මදහත් වලට යන්නෙත් ප්‍රත්‍ය දැකලා අනිත්‍ය ලක්ෂණය දකින්න, දුක්ඛ ලක්ෂණය දකින්න, අනාත්ම ලක්ෂණය දකින්න. ත්‍රිලක්ෂණයක් දකින්න. මේක අනිත්‍ය ධර්මතාවය. එතකොට සිතට විඳින්න කාලයක් නෑ. හඳුනා ගන්න කාලෙකුත් නෑ. ඒක මිහිරි වශයෙන් හඳුරන්නෙත් නෑ. නැත්තම් ඒක දොම්නස් වශයෙන් හඳුරන්නෙත් නෑ. මදහත් වශයෙන් හඳුනගෙන මොකුත් නෑ. සංඥාවයින් කරලා තියෙන්නේ. සංඥා විඳීමයින් කරලා. දැන් සංඥා විඳීමයින් කරලා නම් ඉතින් වේදනාව නැත්තම් සංඥා විඳීමට යන්න බෑනේ. දැන් අර ඉස්සෙල්ලා රහතන් වහන්සේ කිව්වනේ ඇලෙන්නේ නැහැ කියලා. එතකොට දිට්ඨවාදී, සුතවාදී, මුතවාදී, විඥානවාදී. මේතර මොකද්ද මුලින්ම කියලා පටන් ගත්තේ? ඇහුණා නම් ඇහුණා විතරයි. එතනින් එහාට ගෙනියන්නේ නැහැ. ගෙනිත් නැහැ කියන එක පෙන්වන ඉස්ස මුලින්ම පෙන්වුවේ ඒකයි. දිට්ඨ සුත මුත විඥාන කියන කරුණාත්. ඒක විඥානේ හට ගන්නවා. ඒක විඥානවාදී. ඒක විඥානේ හට ගන්නවා. හැබැයි ඔ ඒ සෝත විඥානයයි බාහිර ශබ්දයයි කනයි ශබ්ද වීම නිසා සම්බන්ධ වීම නිසා සෝත විඥාන. හැබැයි විඳීම එතන විඳින්න යන්නේ ඇයි? ඒ හටගත්ත සිත එක චිතක්ෂණේ හටගන්න ස්වභාවයෙන්ම නැති වෙලා ඉවරයි. අයකට පව ඒ විඥාණයට පවතින්න බෑ. ඒක චිතක්ෂණේ පැවැත්ම. උපාද ටිති බංග හටගන්නත් පැවැත්මත් විනාශයටත් එකම චිතක්ෂණයයි. එතකොට විඳීමක් නෑ. රහතන් වහන්සේ කියන මට දික්ටි නෑ. ඒතර මට කාමාශ්‍රව නෑ. ඔව්. ඒතර ඒ කියන්නේ මම කන නැමැති සුද්දාෂ්ටයකට ඇලිලත් නෑ. බාහිර ශබ්දය නැමැති සතර මහා ධාතුන්ට ඇලිලත් නෑ. කාමාශ්‍රව නෑ කියන්නේ ඒක නේද? මේ කැමතිනේ, මේ කැමති ඒවානේ මේවා. කනටත් කැමතියි, ශබ්දයටත් කැමතියි, දෙකේ නිසා හැදෙන සිතටත් කැමතියි. කර්ණ තුන එකතු කරන ස්පර්ශයටත් කැමති, ස්පර්ශය නිසා විඳින විඳීම් තුනටම කැමති. ඒ තමයි පෘථග්ජන ස්වභාවය. රහතන් වහන්සේ කියන මට කාමාශ්‍රව නැහැ. නැති වුණේ කොහමද? මම දැනගත්තා, දැකගත්තා. ප්‍රත්‍යක්ෂ වශයෙන් දන්නවා මන් දැන්. එතකොට ඒ කන කියන සතර මහා ධාතුන් බාහිර ඒවා දුක්ඛාරිය සත්‍ය ඒවා ලෝකේ පවතින දේවල් අපිට අදාළ නැහැ. එතකොට දෙක නිසා හැදෙන සිත දුක්ඛාරිය සත්‍යටයි තියෙන්නේ. කර්ණ තුන එකතු කරන ස්පර්ශයයි දුක්ඛාරිය සත්‍යයට. ඒ ස්පර්ශය නිසා ඒ විඳින සත සංපස්සජ වේදනාවයි තියෙන්නේ දුක්ඛාරිය සත්‍යයට. දැන් බලමු මේ දැන් බාහිර රූපේ අපි අයින් කරන එක ලෝකේ පවතින දේවල් නේ අපට අදාළ නැහැ. මොකද රහතන් වහන්සේ හිටියත් නැතත් ඒවා ලෝකේ ක්‍රියාත්මක වෙනවා. ඒවා මේ ඉන්ද්‍රියයන්ගෙන් ගත්තොත් නේ මේ කරදරේ තියෙන්නේ. නොගන්න කෙනාට කරදරයක් නැහැ. ඒක රහතන් වහන්සේ දැන් පටිච්චසමුප්පාදයට අනුව ගලපනවා. දැන් කන කිව්වේ රූප වලට. සද්දස්ත්‍ර කලාප කිව්වේ රූප. දැන් රූපේ ක්‍රියාත්මකයි. දේරේ රූප පිළිබඳව දැනගත්ත සිතින් ඒ නාමය. ඒතකොට නාම රූප දෙක ක්‍රියාත්මකයි.
නාම රූප දෙක ක්‍රියාත්මකයි නාම රූපච්ච අවිද්‍යාශ්‍රම නැහැ කියනවනේ අවිද්‍යාශ්‍රම නැත්නම් එයා දුක්ඛාරය සත්‍ය අවබෝධ කරලා තියෙනවනේ සමුදාය සත්‍ය අවබෝධ කරලා තියෙනවනේ නිරෝධාය සත්‍ය අවබෝධ කරලා තියෙනවනේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය අවබෝධ කරලා තියෙනවනේ එතකොට මේ චතුරාර්ය සත්‍යත් එක්කම පෙර භවයේ පිළිබඳව නෝනත් එයාට තියෙන්න ඕනේ අනාගතයේ පිළිබඳව නෝනත් එයාට තියෙන්න ඕනේ මොකද මේ සිද්ධ වෙච්ච ආකාරය අතීත අනාගත දෙක පිළිබඳව සැකයක් නැති වෙන්න ඕනේ යාට අනිවාර්යෙන්. එතකොට පටිසමුපාදයේ පිළිබඳව අවබෝධයක් නිවැරදිව තියෙනවා. එතකොට දැන් කන නැමති සතර මහා ධාතු දැන් හදනවනේ සිත් මූලික වෙලා. බාහිර ශබ්ද අපි පැත්තකට දැම්. දැන් නාම රූප දෙක දෙක ක්‍රියාත්මක. නාම රූපච්ච සලායතන පච්ච පස්ස පස්ස පච්ච වේදනා වේදනා පච්ච තණ්හා තණ්හා පච්ච උපාදාන පච්ච භව භව පච්ච ජාති පච්ච දැන් දුක්ඛාරි සත්‍යයට අයිතිද පටිච්චසමුප්පාදයට එක්ක ගැලපුවා අපෝ මේ දුක්ඛාරි සත්‍යයට අයිති යන්නේ මේ වෙන් පිටින් දුක් ගොඩක ගිහින් දානවනේ දැන් ස්පර්ශයතරම් බැලුවා ආව දැන් එසයි එතකොට දැන් එසයි රූපය නිසා සිතක් හැදුවානේ අපි මේ දෙක ගත්තේ අධ්‍යාත්මික ක්‍රියාත්මක වෙන දේ බාහිරක පොඩක් පැත්තකින් තිබ්බා. ඒක අපට අදාළ නැතිනි. එතකොට දැන් ස්පර්ශයනේ මේ කරුණු සිද්ධ කරන්නේ. දැන් ස්පර්ශයත් බලනවා මේ ස්පර්ශයේ පැවැත්මට ඉඩ දුන්නොත් මොකද වෙන්නේ කියලා. පස්සපච්චය වේදනාපච්චය තණ්හාපච්චය උපාදානපච්චය භවපච්චය ජාතිපච්චය දැන් ස්පර්ශයත් ගිහින් දානේ දුකට. මද රාධානාසේතර මේ පරීක්ෂණය තුලින් තහවුරු කරගෙනද අවබෝධ කරගෙනද නැද්ද? අවිද්‍යාශ්‍රම නැහැ කිව්ව එකයි. එතකොට ස්පර්ශය නිසා සම්නස් දම්නස් මදහත් වේදනා. අද ඒතර රාධානාසේ ඒකත් බැලුවා. කොහොමද? මේ ප්‍රාප්ත වෙන්න කලින් ඉතින් පරීක්ෂා කරලා බලලා තියෙනවා. දෙකනේ ප්‍රත්‍යක්ෂ වශයෙන් දැක්ක කියලා කියන්නේ ඒකනේ. තර ප්‍රත්‍යක්ෂ වශයෙන් දැක්ක කියන්නේ පරීක්ෂා කරලා බලලා තහවුරු කරගෙන තියෙන සත්‍යක් කියලා. දැන් ඒතර ඒ වේදනා තුනත් බැලුවා. කොහමද? වේදනා පච්චය. තණ්හා පච්චය. උපාදාන පච්චය. භව පච්චය. ජාති පච්චය. ජරා මරණ. මේ වේදනා තුනත් ගිහින් දාන්නේ ජරා මරණ වලටනේ. දැන් අපි සමුදාය සත්‍යත් හොයනවා ඔකෙම. දැන් පරිසම්පාද. ඒ කොහමද? දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඔක අනුලෝම වශයෙන් විතරක් බලන්න එපා කිව්වනේ. ඒ පැවැත්මනේ පෙන්නන්නේ. දැන් නැවැත්මට නම් මොකද්ද කරන්න ඕනේ කිව්වනේ? නැවැත්ම වලන්න නම් ආපස්සට බලන්න ඕනේ. ප්‍රතිලෝම වශයෙන්. දැන් අපි එතකොට කන කියන රූප ධර්මයනොත් මේ සුද්ධාෂ්ටක කලාපයත් බාහිර ශබ්දේ නැමැති සුද්ධාෂ්ටක කලාපය එක අපි අයින් කරා. එතකොට අපි ගන්නවා සෝත විඥාණය. නාම රූප දෙක ක්‍රියාත්මකයි. මේ අභ්‍යන්තර රූපය හා එතකොට දෙය පිළිබඳව බාහිර ශබ්දයක් සම්බන්ධ වෙලා හදුව සිත. දැන් නාම රූප වලට හේතු මොකද? ප්‍රතිසන්දි විඥානයි. ප්‍රතිසන්දි විඥානය නැත්තම් නාම රූප දෙයක් හදන්නේ බැහැ. හරි ප්‍රතිසන්දි විඥානයට හේතු මොකද්ද? ප්‍රතිසන්දි විඥානයට හේතු සංස්කාර කියන්නේ මොකද්ද? කර්මයි. දැන් කර්ම කියන්නේ මොකක්ද? ප්‍රත්‍ය හොඳට අහගන්න. ප්‍රත්‍යයෙන් සකස් කරපු දේ නැවත සකස් කරන්නේ කර්මයයි. ප්‍රත්‍යයෙන් සකස් කරපු දේ උපකාර කළේ කර්මයම තමයි. ඒකයි ප්‍රත්‍ය කියන්නේ. කර්මයෙන් කර්මයේ උපකාර කළා හදලා දීපු එක නෙමෙයි. නැවත හදනවා. නැවත හදන්නේ මොකක්ද? කර්මයයි. ඒ තමයි සංස්කාර කිව්වේ. ප්‍රත්‍යයෙන් සකස් කරපු දේ නැවත පිළියෙල කරන්නේ කර්මයයි. මේ සුද්ධාෂ්ටක කලාපේවත් මේ සතර මහා ධාතු හැදුවේ ප්‍රත්‍යයෙන්. පෙර භවයේ කර්මයෙන්. ඒතර වර්තමාන භවයේ ඒතර ප්‍රත්‍යයෙන් සකස් කළා දුන්නු දේ නැවත පිළියෙල කරන්නේ කර්මයයි. සංස්කාරයයි. ඒ සංස්කාර මට්ටමට යන්න දෙන්නේ රහතන්වස්. මොකද්ද? දන්නවනේ දැන් විඳින්න ගියොත් ඇලෙනවා ඇලෙන්න ගියොත් දැඩිව ගන්නවා දැඩිව ගත්තොත්
ආයි කර්ම කරන්න වෙනවා කර්ම කෙරුවොත් උප්පත්ති භවයේ ජාති ආ ජරා මරණ එතකොට සංස්කාර රහතන් වහන්සේ කර්මශේ කළාද නැද්ද එතකොට කර්මශේ කළා රහතන් වහන්සේ ඒකයි බය නැතුව මේ කතා කරන්න අභිහිතව කතා කරන්නේ ඒකයි මම ප්‍රත්‍යක්ෂ වශයෙන් එතකොට ආ කාමාශ්‍රව නැ භවාශ්‍රව නැ දික්ඛ ආශ්‍රව නැ අවිජ්ජාශ්‍රවත් නැ එතකොට මම ප්‍රතිලෝම වශයෙන් පරික්ෂා කළා බැලුවා ඒ කොහමද සංස්කාර වලට ප්‍රත්‍ය අවිද්‍යාවයි අවිද්‍යාවට ප්‍රත්‍ය ආශ්‍රවයි එවත් චන්දරාගයයි ආශ්‍රව හේවත් චන්දරාගය කියන්නේ තෘෂ්ණාවයි සමුදාරි සත්‍ය හරි මම එහෙනම් චන්දරාගයයින් කරන්න ඕනේ ආශ්‍රවයින් කරන්න ඕනේ එතකොට තෘෂ්ණාව කියන්නේ ඔය වචන වචන මොන වචනෙන් කතා කළත් ඒ තෘෂ්ණාව ගැන තමයි කතා කරන්නේ. ඡන්දය, ආසාව, ඇල්ම, කැමැත්ත, ලෝභය, ආශ්‍රව, කාමච්ඡන්දය මොකද්ද කතා කරන්නේ? තෘෂ්ණාව ගැනම තමයි කතා කරන්නේ. එහෙනම් දැන් ආපස්සට පරීක්ෂා කළා බැලුවා සමුදාරි සත්‍ය. මෙයා තමයි මේක හදන්නේ. මේකට ඉඩ දුන්නොත් මෙයා මේ පැවැත්ම ඉදිරියට දිගටම අරගෙන යනවා මේ අංග 12 ක්‍රියාත්මක කරගෙන අවිචාපච්ච සංකාර සංකාරපච්ච විඥානං විඥානපච්ච නාම රූපං නාම රූපච්ච සලායතන සලායතනපච්ච පස්ස පස්සපච්ච වේදනා වේදනාපච්ච තණ්හා තණ්හාපච්ච උපාදානං උපාදානපච්ච භව භවපච්ච ජාති ජාති අවිචා යත්තේව අශේෂ විරාග නිරෝධා සංකාර නිරෝධ අවිද්‍යාව කියන ධර්මතාවය යම් කිසි කෙනෙකුට නැහැ. ඒ කියන්නේ ආශ්‍රව නැහැ. දැන් මේකට කලිනොත් පැහැදිලි කරලා දීලා තියෙනවා. ඔය කාමාශ්‍රවත්, භවආශ්‍රවත්, දිට්ඨිආශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන මේ ධර්මතා හතරටම යන්නේ චිතක්ෂණ හතරයි. කාමාශ්‍රව කාමයන් පිළිබඳව ඇලෙන්නේ යන්නේත් එක චිතක්ෂණයයි සිදෙන. භවආශ්‍රව තව භවයකට ඕනක් කියලා ඇති වෙනවා නම් ඒ සිතටත් එක චිතක්ෂණයයි. වැරදි දර්ශනය තුළ ඇති කරන්න පුළුවන් එක චිතක්ෂණයක සිතක් විතරයි. දිට්ඨි ආශ්‍රව. අවිජ්ජා ආශ්‍රව කියන්නේත් නාම ධර්මයක්. කාමාශ්‍රව, භවආශ්‍රව, දිට්ඨි ආශ්‍රව, අවිජ්ජා ආශ්‍රව කියන හතරම නාම ධර්මයක්. දැන් නාම ධර්මයන්. නාම ධර්මයන් හතරට චිතක්ෂණ එතකොට දැන් රහතන් වහන්සේ සමුදාරි සත්‍යය. මට එතකොට රහතන් වහන්සේ කියන අභික්ෂණ. මම කාමාශ්‍රව රහින කළා ති. කැමති තැන මගේ සිත ඇරෙන්නේ. භවආශ්‍රව නැහැ. විත්‍යාශ්‍රව අවිජ්ජාශ්‍රව සමුදාරි සත්‍යය මම අයින් කරා. හේතු අයින් කරා මම. චන්දරාගය අයින් කරලා තියෙනවා. එතකොට වික්ෂුණාසේ රහණවනේ. වහන්සේ මොන විදියට දැනගෙන මොන විදියට දැකගෙන කාමාශ්‍රව භවආශ්‍රව දික්ටි අවිජ්ජා ආශ්‍රව කියන මේ ආශ්‍රව ධර්මයන් ප්‍රහීන වෙච්ච බව. ඒ කියන්නේ මතු නෝපදින බව ඔබ වහන්සේ ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දන්නවද? ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දකින්නවද? ඒ කියන්නේ වහන්සේට සහතිකද කියලා තමයි අහන්නේ. ඒතකොට සහතික නම් කරගත්ත විදිය කියන්නේ මේ. කොහොමද ආවේ කියලා. මම කියනවා රහතන් වහන්සේ ආපු විදිය. දැන් මේ රහතන් වහන්සේ කෙනෙක් විතර අඳුර ගන්න පුළුවන් නේද? පුළුවන්ද බෑ? මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි. මේ තියෙන රහතන් වහන්සේ කෙනෙක් අඳුර ගන්න තියෙන ක්‍රමය. මේ රහතන් වහන්සේ කෙනෙක් අඳුර ගන්න එයා එහෙම කියනවා නම් එයාගෙන් අහන්න මේ විදියට. බය නැතුව අහන්න. එතකොට යා මේ විදියට උත්තර දෙන්න ඕනේ යා මේ විදියට. යා ආශ්‍රව ප්‍රහීන කරලා නම් මේ විදියට උත්තර දෙන්න ඕනේ. නැත්තම් එයා කියන්නේ බොරු. තේරෙන ත්‍රේහණං අතර ධර්මතා පහයි කන පිළිබඳව. ඒතර යා ඒ අතරතුර ඒවා අර සම්වර්ෂණ ඥානයත් උපදවාගෙන නැද්ද විභාග කරලා? ඒතර ධර්මතා තුනක් නාමයට දාලා දෙකක් රූපයට දාලා නාම රූප වශයෙන් විසඳගෙනත් නැද්ද? දැන් අපි එහෙම විසඳගෙනද තියෙන්නේ? ආ? ඒතර නාම රූප එතකොට හේතු ප්‍රත්‍යය පිරිසිඳ දැන්ලද තියෙන්නේ රහතන් වහන්සේ? දැන් පෙන්නනවනේ රහතන් වහන්සේ. මේ ප්‍රත්‍යයෙන් හටගන්න දේවල් කියන.
ඒක දුක්ඛාරය සත්‍යයට අයිති කියලා පෙන්වන්නේ කොහොමද? ප්‍රත්‍යයෙන් හැදෙන දේවල් කියන්නේ. පෙන්වන්නේ. එතකොට දේ පිළිබඳවත් ආශ්‍රම නැහැ. දික්ඛ ආශ්‍රම නැහැ. හේතු ප්‍රත්‍ය පිළිබඳවත් උපදවාගෙන ඉවරයි. තර මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියත් උපදවාගෙන ඉවරද? ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අවබෝධ කරලා ඉවරයි. අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් අවබෝධ කරලා ඉවරයි. ඒ විතරක් නෙමෙයි විදර්ශනා ඥාන ටිකත් උපදවල ඉවරයි. ඒ මොකද? සම්මර්ෂ ඥානෙ උපදවාගත්තා, නාම රූප පරිච්ඡේද ඥානෙ උපදවාගත්තා, යථාභූත ඥාන දර්ශන ඥානෙ උපදවාගත්තා. දැන් උද්‍යව්‍යා ඥානෙ උපදවගෙන නැද්ද? උද්‍යව්‍යා ඥානෙ උපදවගෙන තියෙන්නේ. නැත්තම් දකින්න බෑ කවදාවත් මේවා. මේ ධර්මයන් දකින්න නියත වශයෙන්ම උද්‍යව්‍යා ඥානෙ අවශ්‍යයි. ඒතර බංග ඥානෙත් උපදවෙන්නේ නැද්ද? ආදිනව දර්ශන ඥානෙත් උපදවාගෙන නැද්ද? ආදිනවානු දර්ශන ඥානෙ දැක්කහින් දැන අතහරින්න හිත දෙන්න. ආදීනවය දැක්ක නිසා තමයි රහතන් වහන්සේගේ මනසින් මේවා අයින් කරන්න රහතන් වහන්සේට සිත සකස් වුණේ. ඒතර ආදීනවය දැකලා ආදීනවානු දර්ශනය නැද්ද? ඒතර නිබ්බිදා ඥානෙ නැද්ද රහතන් වහන්සේ? දැන් මොනවා පිළිබඳවද කලකිරුණේ රහතන් වහන්සේ? ස්කන්ධ පංචකය පිළිබඳව නෙමෙයිද? ස්කන්ධ පංචස්කන්ධය පිළිබඳව නෙමෙයිද කලකිරීම? ඒතර නිබ්බිදා ඥානෙ. නිබ්බිදා ඥානෙත් උපදවාගෙන නැද්ද? මුඤ්ඤිත කම්මඤ්ඤතා ඥානෙත් උපදවාගත්තේ නැද්ද? ඔව්. මිදීමේ කැමැත්තක් තාම තොර පටිසංකාරු දර්ශන ඥානෙ. ඒ පටික ඒ කියන්නේ මේකට කරන්න ඕනේ මොනවද? මේ ආශ්‍රව ප්‍රහීණ කරන්න ඕන නම් මොනවද කරන්න ඕනේ? අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්ම මෙනෙහි කරන්න. එතකොට ඒ පටිසංකාරු දර්ශන ඥානියත් උපදවාගෙන ඉන්නේ. සංස්කාර උපේක්ෂා ඥානියත් උපදවාගෙන. සත්‍ය අනුලෝම ඥානෙ. එතකොට ඥාන ටිකත් උපදවලා නෙමෙයිද මේ කතා කරන්නේ තුමා? රාතන් වහන්සේ. දැන් එතකොට රාතන් වහන්සේගේ ස්වභාවයන් කොහමද? දැන් දැකලා දැනගෙන දැකගෙනද කියන්නේ? අවබෝධයෙන්ද කියන්නේ? එතකොට දුක කියන කාර්ය සත්‍යයක් කියන එක අවබෝධ කරගන්න කොහොමද අවබෝධ කළේ? විභාග කරලා බලලා, පරීක්ෂා කරලා බලලා, සහතිකයි කියලා තහවුරු කරගත්තා. ස්ථීර කරගත්තා මනසේ. අපි බණ අහලම නිවන් දකින්නම හදන්නේ. දැන් 42ක් තුල කියෝපේ හොඳටම ඇති මං හිතන වෙලහට ඔක්කොම අහරහත් වෙලා කියලා. මං දන්නේ නැහැ මේ. දැන් රහතන් වහන්සේ වගේ වැඩේ කරන්න වෙනවද නැද්ද එතකොට? ආ? එතකොට බය නැතුව අභීතව ප්‍රකාශ කරන්න පුළුවන්ද බැරිද? එතනට මනස ගන්න බැරිද මේ භවී? සමවයම සමසති සමාධිටි ගන්ටි වයාමයේ මුලට ගන්ටි. දැන් පැහැදිලි. තව එකක් කියනවා. අනිත්‍යව කියන්නේ වෙන්නේ ලබන සති. දැන් බලමු අපි. දැන් මේ එකක් දෙකක් පරීක්ෂා කළා මේ සහතික කරගන්න බැහැ. සෑම ධර්මතාවයක්ම පරීක්ෂා කරන්න ඕනේ. දැන් පංච උපාදාන ස්කන්ධයනේ කියන්නේ. තද වේදනා උපාදානස්කන්ධය. ඒතර වේදනාව හට ගන්නවා. චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ගාන සම්පස්සජා වේදනා. එතනක් තියෙන ධර්මතා තුනක්. විදීම් අපි තුනක් ගන්න. කමන්නේ. 108ක් වෙතිච්චා. දැන් මේ තුනක් පිළිබඳව හරියටම ගත්තොත් ප්‍රමාණවත් නේ. ඔව්. එතකොට ගාන සම්පස්සජා වේදනා එතන තියෙන සොම්නස්. දොම්නස් මදත් ඒ තමයි කියන්නේ. එතකොට රහතන් වහන්සේ කියන මට කාම ආශ්‍රම නැහැ. දැන් එතකොට එහෙනම් කාම ආශ්‍රම නැත්තේ නාසයටත් නැති වෙන්න ඕන. බාහිර ගන්ධයටත් නැති වෙන්න ඕන. දෙක නිසා හැදෙන සිතටත් නැති වෙන්න ඕන. පාරණ තුන එකතු කරන ස්පර්ශයටත් කාම ආශ්‍රම කියන්නේ කැමැත්තෙන් ඇලෙනවා කියන එක. කාම ආශ්‍රම. එතකොට ස්පර්ශයටත් නැති වෙන්න ඕන. ස්පර්ශය නිසා විඳින විඳීම් තුනටත් කාමශ්‍රම නැති වෙන්න. එතන මගේ කියන්න බෑ. මොකද මගේ කියනවා නම් එතන තියෙන දික්තිය.
තොර දිත්‍යාශ්‍රව ප්‍රහීන වෙලා තොර මම කියන්න බෑ මට අයිති කියන්නත් බෑ මගේ ආත්මය කියන්නත් බෑ එහෙනම් කොහොමද රහතන් වහන්සේ ගන්නෙ නාසික ක්‍රියාකාරී 17 මහ 13 ගේ අතිශය වේගෙන් සිදුවෙන ක්‍රියාව අතිශය වේගෙන් සිදුවෙන ක්‍රියාවක් තියෙනවා බාහිර ගන්ධය අතිශය වේගෙන් සිදුවෙන ක්‍රියාවක් ක්‍රියා දෙකක ක්‍රියාකාරීත්වය තව ක්‍රියාවක් පටන් ගන්න තව ක්‍රියාවක් පටන් ගන්න ඒ මොකද්ද ගාන විඥානිය රහතන් වහන්සේ දකින්න නාසය කියන ඒ සතර මහ ධාතු චිතක්ෂණ 17 තුළ සනක්ෂණය සනය පාසා උනොන්ට ප්‍රත්‍යය උනොන්ට ප්‍රත්‍යය උනොන්ට ප්‍රත්‍යය නැවතීමක් නැ මොහතකවත් නැවතීමක් නැ ක්‍රියාවක් තියෙන බාහිර ගන්ධයේ තියෙන ක්‍රියාවක් ඒකේ තියෙන ක්‍රියාවක් ඒකනේ ඇති වෙනසනේ නැති වෙන්නේ මොහතයිනේ පවතින්නේ නැති වෙනවා ඒතර ඒ ක්‍රියාව දකින්න ඒ දෙක නිසා පටන් ගන්න ක්‍රියාවක් දකින්න ගාන විඥාණය නිවැරදිව දකින්න මොකද රහතන් වහන්සේ කියනවානේ මට දිත්‍යාශ්‍රම නැහැ. එතන දිත්‍යාශ්‍රම නැත්තම් දකින්න ඕනේ නිවැරදිව ක්‍රියාත්මක වෙන ආකාරය දැක්කොත් තමයි දිත්‍යාශ්‍රම නැති වෙන්නේ. එහෙම නැති තාක්කල් දිටි. එහෙම නැති තාක්කල් දිටි. කාරණ තුන එකතු කරන්නේ ස්පර්ශයයි ගාන සම්පස්සය. ස්පර්ශය නිසා විඳීමේ සිත. ඒතකොට දැන් මේ ධර්මතා පහ තම රහතන් වහන්සේ කියන මට කාමාශ්‍රම නැහැ. කාමාශ්‍රම කැමැත්තෙන් ඇලිලා කැමැත්තෙන් එතකොට නාසය කියන සතර මහ ධාතුන්ට කැමැත්තෙන් ඇලිලත් නැහැ බාහිර ගන්ධය කියන ඒ සතර මහ ධාතුන්ගේ ක්‍රියාවට කැමැත්තෙන් ඇලිලා නැහැ දෙක නිසා හැදෙන සිතටත් කාමාශ්‍රවයවත් කැමැත්තෙන් ඇලිලා නැහැ කර්ණ තුන එකතු කරන ගාන සම්පස්සේ පිළිබඳව කැමැත්තෙන් ඇලිලත් නැහැ ඒ නිසා විඳින වේදනාව පිළිබඳවත් කැමැත්තෙන් ඇලිලා නැහැ ඒ තමයි සත්‍ය රහතන් වහන්සේ ප්‍රකාශ කරන්න ඕනේ. එතකොට කාමාශ්‍රව නැහැ. ප්‍රේ ධර්මතා ටික භවෙන් භවයට ගෙනියන්න නැහැ. එහෙම කැමැත්තකුත් නැහැ. එතකොට නිවැරදිව දකින්න ඕනේ ditthi ආශ්‍රව නැහැ කියන්න. එතකොට නිවැරදිව දකිනවා නම් හටගත් එකක්ද වර්තමානයේ දෙවියන් වහන්සේ අදලා දුන්නේ එකක්ද මවලා දුන්නේ එකක්ද නිර්මාණය කරපු එකක්ද පෙර කර්මයෙන් හදපු එකක්ද සත්‍ය සන්නාට හම්බ වෙන්නේ පෙර භවයේ කර්මයෙන් අසකස් කරගත් එකක්. එතකොට ඒකටත් හේතුවක් තියෙනවා. එතකොට හේතු ප්‍රත්‍යත් රහතන් වහන්සේ දකිනවා. පෙර භවයේ අවිද්‍යාවයි තණ්හාවයි තිබ්බා මට. ඒ අනුවත් නිසා තමයි කර්ම කියන ස්වභාවයට මගේ මනසපත් වුනේ. මගේ මනස තුළ කර්ම ගොඩ නැගුණේ පෙර භවයේ අවිද්‍යාවයි තණ්හාවයි නිසා. එතකොට වර්තමාන භවයේ දැන් නම් මට අවිද්‍යාවයි තණ්හාවයි නැහැ. එතකොට රහතන් වහන්සේ දන්නද මට අවිද්‍යාව තණ්හාවක් නැහැ කියලා. එතකොට ditthi ආශ්‍රව නැහැ. එතකොට මම කියන්නේ මේ ධර්මතා එකකටවත් මම කියන්න බෑ. දැන් කොහොම මොකේද ඔය ධර්මතා පහෙන් මොකකටද මම කියන්නේ? දැන් මමෙක් ඉන්නවද? මගේ කියන්නේ මොකකටද? මට අයිතිවාසිකම් කියන්න පුළුවන්ද මේ පහෙන් එකම ධර්මතාවයකටවත්? බෑ. මොකද නාසය කියන ධර්මතාවය සතර මහා ධාතු නිරන්තරයෙන්ම ඕනෝන්ට ප්‍රත්‍ය වෙන ওই ධර්මතා හතර. ප්‍රත්‍ය වී යනවා. බාහිර ගන්ධයත් ඒ වගේ. ඒත් ඒ දෙක නිසා තමයි අර සිත. ඒතර මේ ක්‍රියාවක් නේ තියෙන්නේ මේ ක්‍රියාවක් තියෙන්නේ. ඒතර කර්ණ තුන එකතු කරන ස්පර්ශය. එතර ස්පර්ශයෙන් ප්‍රත්‍යයෙන් තමයි විඳීම. එතර නාසය කියන සතර මහා ධාතු මූල ධර්මයක් වශයෙන් උපකාර කරනවා. බාහිර සුද්ධාශ්‍රය කලාපයත් ඒ සතර මහා ධාතුන් මේත් එක්ක සම්බන්ධ වෙනවා. දෙන්න එක ඕනෝන්ට සම්බන්ධයි. සුද්ධාශ්‍රය කලාප දෙකක් දෙකේම නැති දෙයක් වෙනවා. ඝන විඥාණය කර්ණ තුන එකතු කළා දුන්නේ ස්පර්ශයයි. ස්පර්ශය නිසා සම්නස් දම්නස් නදහත් ditthi ආශ්‍රම නැහැ කියනවා නම් රහතන් වහන්සේ මේ විදිහට නිවැරදිව තමයි දැනගන්න ඕනේ දැක ගන්න ඕනේ. නැහැ ඒතර අවිද්‍යා ආශ්‍රම නැහැ කියනවා. අවිද්‍යා ආශ්‍රම නැහැ කියන්නේ කොහොමද? එතකොට
චතුරාර්ය සත්‍ය අවබෝධ කළා. ඒ කියන්නේ අවිජ්ජා ශ්‍රවණය කියන්නේ. එහෙනම් යා මේකෙ මේ පිළිබඳව දුක්ඛාරය සත්‍ය දැනගෙන හා දැකගෙන තියෙනවා. මොකක්ද? නාසය කියන්නේ සතර මහා ධාතු. ඒතකොට ඒකට අපි පාවිච්චි කරන වචනය තමයි රූප. පාවිච්චි කරන වචනේ රූප. දැන් රූප පිළිබඳව දැනගත්තේ කොහෙන්ද? දැන් නාසය පිළිබඳව දැනගත්තේ කොහෙන්ද? සිතින්නේ. ඒ නාමයනේ. දැන් නාම රූප දෙකක්ද නැද්ද ක්‍රියාත්මක? නාම රූප දෙකක් ක්‍රියාත්මක. එතන නාම රූප දෙක ක්‍රියාත්මක වීම පටන් ගත්ත තැනට යන්නේ. නැත්ත මුලින්දම එනවනේ අපි. කලලේනේ පටන් ගත්තේ. එතකොට ආයතන හය පහල කරා. ඒ පහල කරේ කොහොමද? කලලේ වැඩි වීමෙන්. කලලේ වර්ධනය වීමෙන් නෙමෙයිද ආයතන ටික පහල කරලා දුන්නේ? නාම රූපච්ච සලායතන. සලායතන පච්ච ආ දැන් ස්පර්ශයක් දැන් වර්තමානයේ සිද්ධ වෙන්නේ නැද්ද? ඒ වෙන විඳීම් හයකොත් හදෙනවා. එතකොට විඳීම් හයට ඇලෙනවා. ඇලීම් තුල උපාදාන කරගන්න උපාදාන තුල නැවත කර්ම සකස් කරනවා. කර්ම සකස් කිරීම තුල උපත්ති භවයක් ඇදෙනවා. භවයක් ඇදීම තුල පහල කරනවා. පහල කිරීම තුල. එතකොට රහතන් වහන්සේ දකිනවා. රහතන් වහන්සේ දකිනවා මේකයි දුක්ඛාර සත්‍යයට. මොකද්ද? මනාසේ කියන මේ සුද්දාෂ්ඨ කලාප ක්‍රියාවට ඉඩ දුන්නොත් ඒ වගේම ගාන විඥානේ එතකොට විඥාන පච්චා නාම රූපං ගාන විඥානි එතකොට විඥානේ ක්‍රියාත්මක වුණත් ජරා මරණ ස්පර්ශය ප්‍රත්‍යය වේදනාවට වේදනා ප්‍රත්‍යය තණ්හාවට තණ්හා ප්‍රත්‍යය උපාදානයට උපාදානේ ප්‍රත්‍යය භවයට භවය ප්‍රත්‍යය ජාතියට ජාතිය ප්‍රත්‍යය ජරා මරණ ශෝක පරිදේම දැන් රහතන් වහන්සේ කල්පනා කරලා හැම පැත්තෙකම හොයලා බලලා පරීක්ෂා කරලා බලලා විසඳගත්ත මේකයි දුක්ඛාර සත්‍ය. මේක එහෙම පිටින් ආර්ය සත්‍යයක් මේ දුක කියන මොන තැනින් මොන තැන ආකාරයෙන් අරන් ගිහින් බැලුවත් මේක ගෙනihin දාන්නේ දුකට. ආදැන් මේ පහම අරගෙන ආපස්සට බලනවා. දැන් මේ පහ අරගෙන ආපස්සට බලන්න පුළුවන්. කොහොමද? ඔව්. දැන් අපි කියන්නේ නාසයයි බාහිර අපි ගන්දේ පොඩ පැත්තකින් තියෙනවනේ ඒක බාහිර ලෝකෙනේ. එතකොට ගාන විඥානේ අභ්‍යන්තරේ ක්‍රියාත්මක වෙන්නේ. එතන නාම රූප දෙකනේ. දැන් නාම රූප දෙක පටන් ගත්තේ කොහෙද? කලලේ. එතන කලලේට ආවේ මොකද්ද? නාම රූප දෙක පටන් ගන්නද? ප්‍රතිසන්දි විඥානේ. ප්‍රතිසන්දි විඥානේ එතකොට කොයි භවයටද ඇවිත්? පෙර භවයට. දැන් එතන පෙර භවය පිළිබඳව සැකයක් නැහැ. එතන පෙර භවයේ විඥාණයට අරමුණු කරේ මොකක්ද? කර්මයක්. සංස්කාරයවත් කර්මයක් අරමුණු කරේ. එතකොට සංස්කාර හැදුවේ ඇයි අපි? අවිද්‍යාව නිසා. අවිද්‍යාව නිසා අවිද්‍යාවට ප්‍රත්‍ය මොකක්ද? ආශ්‍රව. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthi ආශ්‍රව. ආශ්‍රව කියන්නේ චන්දරාගය. චන්දරාගය කියන්නේ තෘෂ්ණාව. ආර්ය සත්‍යයක්. කල්පනා කරනකොට මේ ආශ්‍රවයවත් මේ චන්දරාගයවත් මේ තෘෂ්ණාව තමයි මේ ප්‍රවෘත්තිය මේ පුච්චලයක් නැති සත්‍යයක් නැති කෙනෙක් නැති ජීවියක් නැති මේ ක්‍රියාමාත්‍රයක් විතරක් කියනන මේ මහා ඕගය සැඩපහර කාමෝග භවෝග දික්ඛියෝග අවිච්ඡාෝග මේ සැඩපහරට අහුවෙලා ක්‍රියාත්මක වෙන්නේ මේ ආශ්‍රව නිසා. මේ රහතන් වහන්සේ දැක්ක සමුදාය සත්‍ය මේක අයින් කරන්න ඕනේ. මේක තවදුරටත් තියාගෙන හිටියොත් මම අනිවාර්යයෙන්ම මට දුක් ටික උරුම කරනවා. දුකටපත් වෙනවා. තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, නිරය. නැවත නැවත යන්න වෙනවා මට. නැවත නැවත දානවා. ඒතර සමුදාය සත්‍ය බෑ මම මේ හේතු අයින් කරන්න ඕනේ. ඒතර ඒතර රහතන් වහන්සේ හේතු අයින් කරා. නිවන දර්ශනය වෙලා තියෙන්නේ. එතකොට 108 ආකාරයක කොතනකවත් සිතේ දර කාම ආශ්‍රව නැහැ. ඒක භවෙන් භවයට ගෙනියන්න ඕන කියලාත් නැහැ. එතකොට ditthi ආශ්‍රවත් නැහැ. දැන් අවිජ්ජා ආශ්‍රව නැහැ. දුක්ඛාරිය සත්‍ය දැක්කා. සමුදාය සත්‍ය දැක්කා. නිරෝධාරිය සත්‍ය සාක්ෂාත් කළා. ප්‍රත්‍යක්ෂයි. මේ හේතු අයින් කළොත් මේ දුක් ටික වැටෙනවා. අනිවාර්යයෙන්ම දැක්කා. මේ දැකලා කතා කරන්නේ රාතන් වහන්සේ. එතකොට ඒ නිරෝධය කියන එක දැක්කා. ඒක ආර්ය සත්‍යයක්. ඒකට යන මග මං ආපු මග ආර්ය අෂ්ටාංගික මාර්ගයේ. ඒතර චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා. ඒතර පෙර භවය දැක්කා. ඇයි? ප්‍රතිසන්දි විඥානේ අරන් ආවේ වර්තමාන භවයට. පෙර භවෙන්. ඒතර
අනාගත භවයට යන ආකාරය දැක්ක උපාදාන පත්‍ය භව කියන තැන. උපාදානය වුණොත් නැවත භවයක් හැදෙනවා කියන කාරණේ. ඒතොර අනාගත භවයක් දැක්කා. අනාගත භවයක් දැකලා තමයි ඒතොර අතීත අනාගත දෙක පිළිබඳවත් විසඳගත්තා. දැන් පටිච්ච සම්පද ධම්මේ ඥානම් විද්‍යා. දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥානං. පුබ්බන්තේ ඥානං අපරන්තේ ඥානං පුබ්බන්තේ අපරන්තේ ඥානං පටිච්ච සමුප්පාද ධම්මේ ඥානම් විද්‍යා. එද රාතන් වහන්සේ විද්‍යාව උපදවාගෙනද කතා කරන්නේ? විද්‍යාව උපදවලා කතා කරන්නේ. දැන් එතකොට මේ ධර්මතා පහෙන් පිළිබඳව සම්මර්ෂණ ඥානය තියෙනවද? නාම රූප පරිච්ඡේද ඥානය තියෙනවද? වෙන් කළා. තුනක් වෙන් කළා නාම ධර්ම වලට. ගාන විඥාන, ඝන සංපස්ස ජ වේදනා. නාසය ගන්ධය වෙන් කළා රූප වලට. නිවැරදි නුවණක් තියෙනවා. නාම රූප පරිච්ඡේද ඥානය. ඊර්වාසිය ගත්තා. යථාභූත ඥාන දර්ශනේ ඇත්ත ඇති සැටියෙන් දැක්කා. හේතු ප්‍රත්‍යයෙන්මයි හැදෙන්නේ. හේතුන්ගෙන්මයි හැදෙන්නේ. හේතුවක් නැතුව හදන්න බෑ. යථාභූත ඇත්ත ඇති සැටියෙන්ම දැක්කා. උද්‍යව්‍ය ඥානය දැක්කා. ඇයි? ආයශයත් එක්ක ගලපලා. චිතක්ෂණ 17ක හා එක චිතක්ෂණයක පැවැත්ම. උද්‍යව්‍ය ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙන ශනේන් නැති වෙනව. තවත් ඥානයක් උපදවා ගත්තා. බංග ඥානිය. උදේ බලන්න හදනකොට බංග වෙලා ඉවරයි. උදේ කියලා හිතනකොට බංග වෙලා ඉවරයි. ඇයි? උදේ පොඩ්ඩක් බලන්නකො බං මොකද වෙන්නේ කියලා. උදේ බලන්න හදනකොට බංග වෙලා ඉවරයි. ඊගාවට දෙවෙනි සිතින් බලන්න. එතකොට තේ සිතත් නැති වෙලා ඉවරයි. ඕන තුන්වෙනි සිතින් බලන්න. එතකොට ඒකත් නැති වෙලා ඉවරයි. ඔබ තමයි සිද්ධ වෙන්නේ. උදේ ඥානිය. තර බංග ඥානෙ බයිත පට්ටාන ඥානෙ අයියෝ මේ මොකන වදියද මොකද්ද මේ සිද්දේ අදින නැත්තේ මොකද්ද තියෙන්නේ රූපස්කන්ධේ වේදනාස්කන්ධේ මොනවද ගන්න තියෙන්නේ සංඥාස්කන්ධේ සංස්කාරස්කන්ධේ විඥානස්කන්ධේ මොනවද ගන්න තියෙන්නේ අරන් තියාගන්න පුළුවන් එකක්වත් ආ එක විනාඩි පහකට අරන් තියාගන්න පුළුවන් දෙයක් තියෙනවද චිතක්ෂණ 17යි එක චිතක්ෂණයයි මිනිත්තු 5කට අරන් තියා මිනිත්තුකට අරන් තියාගන්න ඒ දෙයක් නෑ ඔක පහේම මම ඒකයි අර ගිය සැරේ කිව්වේ අර වවුලෙක් නැගලා හෙව්වනේ ඔව් ඔව් හම්බුණාද මනේ හැබැයි අපි හොයනවා තාම තාම හොයනවා තාම හොයන මොනව හරි තියෙනවා කියලා මොන රූපස්කන්ධය නැත්තම් වේදනාස්කන්ධය හරි ඇති ඕකේ නැත්තම් සංඥාස්කන්ධය හරි ඇති ඒකත් හොයනවා නැත්තම් සංස්කාර ස්කන්ධය ඇති හරි ඒකත් වෙන විඥාන ස්කන්ධය හරි ඇති කියලා ඒකත් වෙනවා හැබැයි ඔව් වවුල් වගේ තමයි අපි බැලුවේ මොකද අර වවුලා ඇස් කරකෝ කරකෝ ඔළුව කරකෝ කරකෝ ඒ තමයි ප්‍රඥාව සෙව්වේ ප්‍රඥාවෙන් අතුපහේ ගන්න තියෙන්නේ මොනවද කියලා කිසි දෙයක් නැහැ ගන්න දෙයක් ප්‍රඥාව නැමැති ඇසින් බැලුවේ හෙව්වේ අතුපහේ මොනවද තියෙන්නේ කියලා. එහෙනම් අතුපහේ තියෙන්නේ හොයන්න. හොයලා මේ සතියත් හොයන්න හොයලා ලබන සතිය කතා කරමු ඉතුරු ටික. මම අද කතා කරේ නාසය ගැන හොඳ ටීකාවට අපි කයි තියෙන දිව ශරීරය හා මනස ගැන තියෙන මොකද? තියෙනවනේ. ඒක වේදනාස්කන්ධ තව තියෙන සංඥාස්කන්ධ සංස්කාරස්කන්ධ විඥානස්කන්ධ පංච උපාදානස්කන්ධ. ඊට පස්සේ ආයෙ තියෙනවා ආයෙත් පස්සේ දෙනවා අය අහන්න කියනවා. ඔව් එතනින් සෑහීමකටපත් වෙන්නත් එපා කියනවා. ඔය තා ආයෙ අහන්න කියනවා. හැබැයි එහෙම ප්‍රකාශ කළොත් සතුටු වෙන්න ඒක පිළිගන්න සතුටු වෙන්න. හොඳයි එහෙම කිව්වොත් රාතන් වහන්සේ ඊට පස්සේ ආන මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ආයතන 12ක් තියෙනවා. ඒ පිළිබඳව මේ ඔබ වහන්සේ කොහොමද දැක්කේ? කොහොමද දැනගත්තේ? කොහොමද දැකගත්තේ? කොහොම දැනගෙන කොහොම දැකගෙන මේ සියලු ආශ්‍රයයන්ගෙන් මිදුණු බව ප්‍රත්‍යක්ෂද ඊට පස්සේ තවත් තියෙනවා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධාතු හයක් තියෙනවා පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු ආකාශ ධාතු විඥාන ධාතු මනමින් දේශනා කරලා තියෙනවා ඒ පිළිබඳව කොහොමද ඔබ වහන්සේගේ දැනීම ඔබ වහන්සේ කොහොමද දැක්කේ ඒ පිළිබඳව ඔබ වහන්සේ ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දන්නවද ආශ්‍රයයන් ප්‍රහීණ වෙච්ච බව තවත් තියෙනවා ඊට පස්සේ තවත් තියෙනවා මේ අධ්‍යාත්මික කයෙහි බාහිර අරමුණු පිළිබඳ
වහන්සේ කොහොමද කියන්නේ? මේක පාර පිළිගන්න එපා කියනවා. තේරෙනවද? දැන් රහතන් වහන්සේ කියන්නේ කඳුර ගන්න දැන් කොහොමද කරන්නේ? ආ? අපි රහත් වෙලා ඉන්නවා. දැන් තේරෙනවද? එමයි හම්බුනේ. දැන් ආශ්‍රව දැන් ඔක්කොම තියනවද? දිට්ඨි ආශ්‍රවත් තියනවා, කාම ආශ්‍රව, භව ආශ්‍රව නම් නැති බව මට තේරෙනවා හැබැයි. ඒ කියන්නේ භවෙන් භවයට ගෙනියන්න ඕන ගමන් නම් නැති බව තේරෙනවා. අනිත් ආශ්‍රව පිළිබඳව නම් මන් දන්නේ. කාම ආශ්‍රව, දිට්ඨි ආශ්‍රව, අවිජ්ජා ආශ්‍රව ඒ පිළිබඳව නම් මන් දන්නේ. හැබැයි භව ආශ්‍රව නම් නැහැ කියලා මට තේරෙනවා. ඒ මොකද ආයේ ගෙනියන්න තවත් භවයකට නම් ගෙනියන්න උවමනාවක් නැහැ කියන එක දැන් පැහැදිලි මං හිතන්නේ නේ. එහෙම නිසා විනාශ. ඔව්. දෙරබේ. අද කොළඹින් දේශනාව කරන්නේ. එහෙම නේ බාන්සි. ඔව්. තනස් අපි ගැටලු තියනවා නම් අපි ඉදිරිපත් කරන්න කියමුද? ඔව් ගැටලු තියනවා නම් ඉදිරිපත් කරන්න කියමු. අසසිතය මේ සාඳුනාය දේශනාවට ගැටළු ඇති මං හිතන්නේ මේ කරුණාකර ඉදිරිපත් කරන ස්වාමීන් වහන්සේ අපට සතුටේ ගොඩාක් හොඳ ප්‍රතිචාර තියෙනවා මම දැක්කා මේ ළඟදී මේ ධර්ම දේශනාවක් අහලා තියෙනවා 13000 ගාණක් බලලා තියෙනවා ධර්ම දේශනාව එහෙමයි ස්වාමීන් වහන්සේ පළවෙනි 13000 ගාණක් තියෙනවා පළවෙනි දේශනාව පළවෙනි එක 13000කට වැඩි අහලා තියෙනවා. එහෙමයි. මේවට සම්බන්ධ වෙච්ච අයට, දායක වෙච්ච අයට උදව් කරපුවෝ සියලු දෙනාටම පිං ඈ. සෑහෙන පිං. එහෙමයි හඳුන්නේ. එහෙමයි. එහෙමයි. අපි බැලුවා සවනාංශ බිව්ස් තිබුණා සවනාංශ 13000 14000 විතර තිබුණා. ඒ පළවෙනි දේශනාව 10වෙනි දේශනාවත් ඒ වගේ ස්වාමීන් වහන්සේ සෑහෙන කට්ටියක් අහලා තියෙනවා 10වෙනි දේශනාව. සවනාංශ එතකොට මේ 9වෙනි එකත් එහෙමයි. එහෙමයි. අපි ලියාගෙන තියෙනවා සවනාංශ. මම ලියාගත්තා කොලේක ස්වාමීන් වහන්සේ. තුන්වෙනි එක සවනාංශ 18000 18800ක් අහලා තියෙනවා. ඔව්. වහන්සේ. සවනාංශ එතකොට අද දේශනාවේ මම අනිත් අයට මේ ඉදි දුන්න ප්‍රශ්න අහන්න ප්‍රශ්න ආවෙලා ඇති නිසා මම අහන්නේ සවනාංශ වහන්සේ මේක මහා නිධාන සූත්‍රයේත් අපිට දැන් දේශනා දෙක තුනකට පෙර වහන්සේ දේශනා කළා. සවනාංශ එතනදී වහන්සේ සම්පූර්ණයක් සඳහන් කරා. දැන් අද රහතන් වහන්සේ වහන්සේට රූපයක් ගැටුණා අපි කියමු සවනාංශ චක්කු විඥානයේ සැදිලා ඒතර සම්පස්සය හැදුනට පස්සේ වහන්සේ දා දේශනා කළා මනෝද්වාරයට නොයන මනෝද්වාරයට ගන්නේ නැහැ කියන එක කියලා මම හිතුවේ ස්වාමීන් වහන්සේ. එතකොට මනෝද්වාරයට එතකොට ස්වාමීන් වහන්සේ වහන්සේ අද දේශනා කළා මනෝද්වාරයට ගන්නවා. නමුත් ඒක මනෝද්වාරයට ගන්න නැහැ විඳින්න යන්නේ. විඳින්න ගියොත් ඇලෙනවා. මනෝද්වාරයට අරගෙන වහන්සේ කිව්වා මං කිව්වේ රහතන් වහන්සේ නෙමෙයි මේ පෘථග්ජනයා. මම කිව්ව මනෝද්වාරයට අරගෙන විඳින හැටි, අඳුනා ගන්න හැටි, බලවත් වෙලා ඒ ක්‍රියාත්මක වෙන හැටි පෙන්නේ පෘථග්ජන පුච්චලයා. ආර්ය පුච්චලයා නෙමෙයි. ආර්ය පුච්චලයා මනෝද්වාරයට දෙන්නේ නැහැ. රහතන් වහන්සේ මනෝද්වාරයට දෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ මනෝද්වාරයට යන්නේ නැත්තම් කොහොමද මේ එයා අරුමුණ ගැන දැනගන්නේ? ස්වාමීන් වහන්සේ අරුමුණක් ගැන දැනගන්නවනේ රහතන් වහන්සේ. ඉතින් අර මුලින් කිව්වේ ඒකනේ දිත්තේ දිට්ටමත්තන් කියලා. එතකොට සානන්ත මනෝද්වාරයට දුන්නොත් නේ විඳින්නේ. මනෝද්වාරයට ස්පර්ශ කළොත් තමයි විඳින්නේ. ඇහැට රූපයක් ස්පර්ශ වුණාට විඳීමේ ස්වභාවයට යන්නේ එතන සිත චිත්තක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. පෘථග්ජන පුජ්‍යලය කරන්නේ ඒ දැක්ක රූපය පිළිබඳව මනෝද්වාරයට ස්පර්ශ කරනවා. විඳින්නේ මනෝද්වාරයෙන්. එහෙන් විඳින්න බෑ. ඇහැ මූලිකයි විඳින්නේ. බාහිර රූපයකුත් ඕනේ විඳින්න. හැබැයි ඉස්සෙල්ලා හැදෙන්නේ සිතක්. ඒකනේ තින්නම් සංගති පස්සෝ කරුණු තුන එකතු කරන්නේ ස්පර්ශය. ඇසයි රූපය නිසා චක්කු විඥානේ විසක් විඳීමේ සිතක් නෙමෙයි ඉස්සෙල්ලා හැදෙන්නේ. මම හඳුන්නේ. සෝත විඥානේ. සෝත සම්පස්සිතා වේදනාව නෙමෙයි ඉස්සෙල්ලා හැදෙන්නේ. ඒකට යන තව කරුණු තියෙනවා. කරුණු තුන එකතු කරලා දෙන්නේ ස්පර්ශය. ස්පර්ශය නිසා විඳින්නේ. ඒතර ස්පර්ශය මනෝද්වාරයට දෙන්න ඕනේ විඳින්න.
සෝත සම්පස්ස ගාන සම්පස්ස ජීවා සම්පස්ස කාය සම්පස්ස මනෝ සම්පස්ස ඒක මනසයි බාහිර අරමුණයි නිසායි මනෝ විඥානයි විඳින්න යනවා නම් පස්සපච්ච වේදනා ස්පර්ශය විසින් දෙන්න ඕනේ විඳින්න මනෝද්වාරයට නැතුව විඳින්න බෑ පෘථග්ජන පුජ්‍යලය කරන්නේ ඒ අරමුණ මනෝද්වාරයට දීලා මනෝද්වාරයෙන් විඳිනවා මනෝද්වාරයෙන් විඳින්නකොට සංඥාවට ගිහිල්ලා ඉවරයි සංස්කාර කියන ස්වභාවයට පත් වෙලා ඉවරයි බල විඳින තැන ඇලෙනවා තේරෙනවද निवन සඤ්ඤා විදීමෙන් තොරතන මනස තියෙනවා නම් එතන තමයි නිවන. සඤ්ඤාවක් ගන්න ඕනි. සඤ්ඤාවෙන් හඳුනගන්නේ. ඒ විඳින දේ හඳුන ගන්නවා. ආ මේක හොඳ නරක විනිශ්චය කරනවා නේ හොඳ නරක වශයෙන්. විඳින දේ හඳුනා ගන්න හොඳ නරක වශයෙන් විනිශ්චය කරනවා. එතකොට ඊට පස්සේ ගන්දරවා ඊට පස්සේ එළෙනවා. අමුසවනාස රහතන් වහන්සේ හඳුනා ගන්නවනේ රූපය. රූපය පිළිබඳව හඳුනා ගන්නව අවසරයි ස්වාමීන් වහන්සේ එතන සුද්දාෂ්ටක විදිහට නේද ස්වාමීන් වහන්සේ ඒක අඳුනගන්නේ සුද්දාෂ්ටක විදිහට නේද එතකොට එතන මේ එන්නේ නැහැ නේද ස්වාමීන් වහන්සේ එතන ඇලිමක් එන්නේ නැහැ ඇලිමක් එන්නේ නැති හින්දා එතකොට දිට්ඨියක් නැහැ ස්පර්ශ වුණත් එතන එතෙන්දි වේදනාවක් එන්නේ නැහැ නේද ස්වාමීන් වහන්සේ අතන දකින්නවනේ නියම ස්වභාවය මොකද්ද කියලා එතෙන්දි ඔව් විඳිනවා නම් විඳින්න තියෙන්නේ කම්සපත් එක්ක. ඔව්. දැන් අතේ ඒකනේ මම ඔය ටික ඉස්සෙල්ලා උපමාවක් කිව්වා. ඒ තමයි දැන් එක ඊතලයක් ඇඟට වැදිලා ඒකේ වේදනාව විඳිනවා. හරිද? එතකොට තව ඊතල පාරක් ඇඟට වැදුනොත් වේදනාව කීයද? දෙකයි. එතකොට ඊතල පාරවල් දෙක වේදනාවක් එන්නේ. හරිද? රහතන් වහන්සේට තියෙන්නේ එක ඊතල පාර ක වේදනාව විතරයි. අපි කියමු රහතන් වහන්සේගේ ශරීරයට ඊතල පාරක් වැදුණා කියලා. එහෙමයි. එතකොට රහතන් වහන්සේක මනෝද්වාරයට දෙන්නේ නැහැ. දෙන්නේ නැහැ. නේද? මනෝද්වාරයට දෙන්න ඕනේ විඳින්න. මනෝද්වාරයට දුන්නොත් ඊතල පාරවල් දෙකයි. කායික වේදනා, මානසික වේදනා. දැන් කායේ වේදනාවක් තියෙනවා, මානසික වේදනාවක් තියෙනවා. ඒ පෘථග්ජනයට मानसिक हेतु प्रत्यय हटगत धर्म्यक अनित्य धर्म्यक एक दुख धर्म्यक एक अनात्म धर्म्यक केला रातन वांसे एक मानसिंग गत्तो त्यान्ने काम से पटे ओके देखा नतिकर गान ये वेदना नतिकर गान देडी उत्साह गान वानी पेरे ना देडी उत्साह गान ये वेदना नतिकर गान इतना वेदना नतिकर गान उत्साह गान ने काम से पविधि ना है राधानासे काम से पविधि मन ने නෑ ඒක තමයි ස්වාමීන් වහන්සේ එතෙන්දී මූලිකම හේතුව වෙන්නේ එතන රහතන් වහන්සේ ඒක ඇති හැටියට ඒක සුද්දාෂ්ටක ඒ විදිහටම දකින්න එක නේද ස්වාමීන් වහන්සේ ඔව් ඒ දැකීම හින්දාම ස්පර්ශයයි ඔව් ඒ හින්දා ස්පර්ශ වුණා කලාපදේක ඒ කියන්නේ ඊතලියත් සුද්දාෂ්ටක කලාපයක් ශරීරය සුද්දාෂ්ටක කලාපයක් සුද්දාෂ්ටක කලාපදේක ස්පර්ශයක් ප්‍රත්‍යයෙන් හටගත්තේ අනිත්‍ය ධර්මයක් දුක්ඛ ධර්මයක් අනාත්ම ධර්මයක් මේකට මම ඇලුනොත් जीवत्न දැන් වෙන මොනවා ගැන හිතලා දැන් ගෙනියන්න පුළුවන් මොනවද කියන්නකෝ එහෙම නම් බෑ මොකුත් බෑ පුරුදු වෙලා තින්න අර විදියට ස්වාමීන් වහන්සේ ඒකයි තියෙන්නේ දැන් අපි මේ සති සම්පජන්ණයෙන් කරනවා පුළුවන් වෙලාවට කරගෙන යනවා ඉතින් එහෙමම කරලා තමයි නේ ස්වාමීන් වහන්සේ ඔක නැති කරගන්න වෙන්නේ කියන්නේ විදර්ශනා නුවණින්ම මේක දිහා බැලුවෙන්න ඔව් දැන් රහතන් වහන්සේ මේක අන්තිමට කියනවා රහතන් වහන්සේ කියනවා මම ගිහි කාලේ ඉන්නකොට මම කිසි දෙයක් දන්නේ නැහැ මම මේ මෙලෝඩියක් දන්නේ නැහැ මං ගිහි කාලේ ඉන්නකොට
ඊට පස්සේ මම මට මේ බුදුරජාණන් වහන්සේත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් ගනුත් මම බණ ඇහුවා. එහෙමයි. බණ අහපුවාම මට තේරුණා මේක මේ ගිහි ජීවිතේම වැඩක් නැහැ. මේ ගිහි ජීවිතේ මොකද්ද? මම මේ මේ කෙස් රැවල් කපලා මහාන වෙන්න ඕනේ කියලා මම අහනුණා. එහෙමයි. මහාන වෙලා ඊට පස්සේ මම අර නීවරණ වලින් සිත මම පිරිසිදු ඒක හරි ලස්සනට කියන පිළිවෙලට. මේක අන්තිමට කියන්නේ. එහෙමයි සාරා. රාධානාසේ කොහොමද මෙතන? ඒ කියන්නේ ගිහි එන්නකොට මම මොකුත් දන්නේ නැහැ. මම කිසි දෙයක් දන්නේ නැහැ මේවා. එතකොට එයා රහත් වෙච්ච විදිය අන්තිමට කියනවා මම කොහොමද උනේ කියලා. ඊට පස්සේ සිත පිරිසිදු කරපු ආකාරය. එතකොට සීලයක් පිළිහිටලා ඊට පස්සේ මේ අනීවරණ සිතින් බැහැර කළා. එතකොට ප්‍රථම ධානය ආදී වශයෙන් ධාන උපදවාගෙන ඒ ශක්තිය ඒ සමාධිය ඒ ධාන උපකාර කරගෙන විදර්ශනාවට හරවලා. එතකොට විදර්ශනාවේ මේ මේ විදියට මම පරීක්ෂා කරලා බලලා එතකොට මේ විදියට මම අවබෝධ කරා කියන එක ඔයා අන්තිමට කියනවා රාතන් වහන්සේ කියයි මේ විදියට. එහෙමයි ස්වාමීනි. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අවසරයි ස්වාමීන් වහන්සේ ශුෂ්ක විදර්ශක විදිහට විතරක් කරලා බැරිද? එතකොට අපිට මේක කරගන්න ධ්‍යාන වලට යන්නම වෙනවද? නෑ නෑ එහෙම එකක් නෑ. නෑ නේද ස්වාමීන් වහන්සේ. එහෙම නෑ. ඒ කියන්නේ රහතන් වහන්සේ. ඔව් ඒ කියන්නේ එක එකනාගේ ඉතින් දැන් ශුෂ්ක විදර්ශනාවට ඒකනේ කියන්නේ මානසික මට්ටමනුව කියලා කියන්නේ ඒකනේ. එහෙමයි. මානසික මට්ටමන යනකොට විදර්ශනාවට හරවපු ගමන් පෙර සංසාරේ සිත හොඳට සමාධිගත කරලා තියෙන අයට අරමුණ ගත්ත ගමන් සමාධි. සමාධි. ඒ සංසාර පුරුදු. එහෙමයි. ඉතින් ඒක නිසා ඉතින් සමාධියක් ඇති කරගන්න ධ්‍යානයක් උපදවලාම යන්න ඕන කියලා එහෙම එකක් නැහැ. අවබෝධයක් තියෙනවා. අවබෝධයක් තියෙන. බොහෝ පින් ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. පැහැදිලි කරගන්න කියලා හිතුවේ ස්වාමීන් වහන්ස. දැන් එතකොට මේ රහතන් වහන්සේ එට රූප හමු වෙන්නේ නැහැනේ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ අපේ දැන් රූපය පෘථග්ජන මට්ටමේ කෙනෙකුට රූපය කියන තැනට යන ගියාට පස්සේනේ ස්වාමීන් වහන්සේ වේදනා සංඥා සංකාර විඥාන කියන ඒ පංච උපාදානස්කන්ධයම ඇති වෙලා ඊට පස්සේ ඒවට සිතින් කීම් කළ උපාදානය කරන්නේ. මෙතනදී ස්වාමීන් වහන්සේ දැන් රහතන් වහන්සේගේ එළඹ සිට සිහිය නිසා උන්වහන්සේට රූපයක් රූපේ නිරෝධ වෙලා ස්වාමීන් වහන්සේ ඒක ශක්තියන් හතරටත් මොකද ස්වාමීන් වහන්සේ හැම වෙලෙම පරමාර්ථයේ හිත හැසිරෙන නිසා ඒ වෙලෙම ඒ කියන්නේ රූපය කියන එකට ඔබට ගිහු ශක්තියන් හතරටත් ගිහලා ශක්තියන් හතරටත් පහලට පරමාර්ථ ධර්මයට ගියාට පස්සේ ස්වාමීන් වහන්සේ සිත පවත්වන්න රූපයක් හම්බ වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ කිව්වා වගේ ආලෝකයේ පතිත වෙන භූමිය නැහැනේ ස්වාමීන් වහන්සේ. ඒක නිසානේ ස්වාමීන් වහන්සේ සිතින් කින් කරන්න යන්න බැරි. ඒක නිසා ස්වාමීන් වහන්සේ දැන් අපි මාර්ගයේ වැඩීමේදී එතනදී කරන්න අවශ්‍යයි කියලා මට හිතෙනදී තමයි ස්වාමීන් වහන්සේ අපි රූපය කඩ බලලා ස්වාමීන් වහන්සේ ඒකත් යථාභූත ඥානය ආවට පස්සේ එතනත් විදර්ශනා කරගෙන ගිහිල්ලා ස්වාමීන් වහන්ස අර සංඥාව කියන එකට ඔබට ගියා. මොකද ස්වාමීන් වහන්ස මේ හැමදේම සංඥා වෙන්නේ අපේ ලෝකේ මහදන්නේ අනිවාර්යයෙන්. තමා සහ තමා අජ්ජත් බහිද්ධාවා කියන දෙකම අභ්‍යන්තර ලෝකේ සහ බාහිර ලෝකේ කියන දෙකම සංඥාව මත පිහිටන දෙයක්. ඉතින් ස්වාමීන් වහන්ස මම හිතන්නේ රූපය කියන දේ නැති තැන තමයි නිවන පනවන්නේ බොහන්සේ කියපු විදිහට. ඔය සංඥා ඒ කියන්නේ සංඥා වේදික නිරෝධය කිව්වේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට නොපීඩන තැන තමයි නිවන. සංඥාවක් නැහැ නිවනේ. එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ එහෙමයි. එතකොට රහතන් වහන්සේට සංඥාව නැති නිසා ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේගේ විඥාණයට ස්පර්ශ වෙන දෙයක් හම්බ වෙන්නේ නැහැ. නැහැ. ඔව්. ඒක නේද ස්වාමීන් වහන්සේ? ඔව්. මනෝද්වාරයට ස්පර්ශ වෙන්නේ නැහැ. ස්පර්ශ වෙන්නේ දෙයක් නැහැ. මනෝද්වාරයට ස්පර්ශ වෙන ස්වාමීන් වහන්සේ රූපය කියන සංඥාවම විතරයි නේද ස්වාමීන් වහන්සේ? ඔව් රූපය වේදනාව සංඥාව එතකොට සංස්කාරය මනෝද්වාරයට දෙනවා. ඔව් සංස්කාරයත් මනෝද්වාරයට දෙනවා. සංඥාවත් මනෝද්වාරයට දෙනවා. විඳීමත් මනෝද්වාරයට දෙනවා. එහෙමයි. එතකොට රූපයත් මනෝද්වාරයට දෙනවා. එතකොට රූප වේදනා සංඥා සංස්කාරය යනකොට විඥාණයට ප්‍රවෘත්තියක් තියෙනවා.
විඥානෙ පවතිනවා. ඒ ධර්මතාව උඩ තමයි විඥානෙ පවතින්නේ. ඒ තමයි නාම රූපච්ච විඥානං කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි. බොහොම පැහැදිලි ස්වාමීන් වහන්සේ. ඒක විඥාන පච්ච නාම රූප. විඥාන පච්ච නාම රූප වෙන්නේ. එතන ඉඳලා තියන්නේ නාම රූපච්ච විඥාන. විඥාන. ආ. එහෙමයි ස්වාමීන් වහන්සේ. පැහැදිලි. එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහොම පැහැදිලි. බොහොම පැහැදිලි. අපිට සතුටුයි කියලා අවබෝධයක් තියෙනවා. අවබෝධයක් තියෙනවා හොඳයි. තේරෙනවා. බොහොම පිංසිත වෙනවා ස්වාමීන් වහන්සේ. බොහන්සේට දීර්ඝාෂ නිරෝගී සම්පත් දේවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. හොඳයි තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. පොඩි ප්‍රශ්නයක් තියෙනවා දැනගන්න. දැන් සිතක් සෑදීමට සබ්බචිත්ත සාධාරණ චෛතසික සිත හතක් ඇති වෙන්න ඕනේ කියලා කියලා තියුන නිසා ඒ සිත හතට එතකොට චිත්තස්සන හතක්ම යනවද ඒ සිත ඇති වෙන්න ඒ කරුණ හතක් ඇති වෙන්නේ චිත්තස්සන එක චිත්තක්ෂණයයි තමයි ඒරණ එක චිත්තක්ෂණය සිතේ ආශයක චිත්තක්ෂණයක් තුල ඇතිව නැති වෙනවා කියනකොට අර හතම ඇතිලා නැතිලා ඉවරයි ඒ හතම ඇතිලා නැති වෙලා පස්සේ වේදනා සංඥා චේතනා එකග්ගත ජීවිතේන්ද්‍රිය මනසිකාරේ ඔය එතකොට ඒ චිත්තස්සන එකකදී ඒ හතම නැති ඇතිලා නැති වෙනවා ඔව් අවසරයි ස්වාමීන් වහන්ස ස්වාමීන් වහන්ස එතකොට එතන මනසිකාරය කියලා කියන්නේ අර මනෝද්වාරයට රහතන් වහන්සේලා විඥානේ තියෙනවනේ එහෙමයි එතකොට ස්වාමීන් වහන්ස දැන් ඇහැට රූපයක් දැක්කා තින්නම් සංගති පස්සෝ කිව්වා එතකොට ස්පර්ශය වෙන තැනදී මේ යෝ සතිය සහ යෝනසෝ මනසිකාරයේ මේක සතර මහා ධාතු කියලා අපි පුරුදු කරොත් එතන නේද ස්වාමීන් වහන්සේ ඔය ඔක්කොම සැබෑ අරුතේ නේ එතනින් එහාට යන්නේ නැහැ නේද ඉතිරි ටික ඔව් ඒකනේ අපි කරන්න වෙන්නේ ඕනේ ඔව් සතර මහා ධාතු හැටියට දැర్శණය වෙන්න ඕනේ අධ්‍යාත්මික මේ රූපා බාහිර රූප ඒවා සතර මහා ධාතු ඔය ඉතින් අපි එතන නේද පල්ලෙහාට යන විදිහ අපි කිව්වා උපමාවකින් තමයි ඒක කිව්වේ එහෙමයි එතකොට ඒ සතර මහා ධාතු කියන්නේ යම් දෙයක් හඳුනා ගන්න දීලා තියෙන සංඥාවක්. සංඥාවක්. ශක්තියන් හතර කියන්නේ යම් දෙයක් හඳුනා ගන්න දීලා තියෙන සංඥාවක් නේ. එතකොට එතනිනුත් එහාට ගියාම අතිශය වේගෙන් සිදුවෙන ක්‍රියාවක් කියන්නේ ඒකනේ අපි හැමතිස්සෙම. එහෙමයි. අතිශය වේගෙන් සිදුවෙන ක්‍රියාවක් ඕනෝන්ට ප්‍රත්‍ය වෙමින් යන්නේ. එතකොට එතන හඳුනා ගන්න බෑ. ක්‍රියාවයි මේ මනසට දැర్శණය වෙන්නේ ක්‍රියාවයි. එහෙමයි. ඒ කියන්නේ ක්‍රියාසිත කියලා කියන්නේ ක්‍රියාවයි මනසට දැర్శණය වෙන්නේ ක්‍රියාව පිළිබඳව සිත්. ඔබ වහන්සේ දැන් අර සසලින් නිවෙන්ද වැඩසටහනෙත් ඒක කිව්වනේ ස්වාමීන් වහන්සේ මනෝද්වාරයට යවන්න නැතුව තියාගන්න කියලා. එතකොට මට එතන ගැටලුව දැන් අද නිරාකරණය වුණා. ඒ කියන්නේ ඇහැට රූපයක් දකින්නකොට කොහොමද එතන චක්කු විඥානය ඇති වෙනවනේ? ඔව් විඥානය හට ගන්නවා. එතකොට විඥානය කියන එක වෙනයි මනෝද්වාරයට යවනවා කියන එක වෙනයි නේ ස්වාමීන් වහන්සේ? ඔව් මනෝද්වාරයට යවනවා කියන එක වෙනයි. හරි මනෝද්වාරයට මනෝද්වාරයට දෙන්න ඕනේ. එහෙමයි. එතකොට ස්පර්ශ ආයතන හයේ නිවීමෙන්නේ වර්තමානයේ. වර්තමානයේ. ඒ කියන්නේ මේ මනෝද්වාරයට දෙන ස්පර්ශ ආයතන හයේ. ඒ තමයි නිවන. එහෙමයි සන්නස. එරෙනවා. එතන වර්තමානයේ නිවන සෝ විඳින්න නම් අර මනෝද්වාරයට දෙන ස්පර්ශ ආයතන හයේ නිවීම. ඒකට දෙන්න බෑ. දුන්නොත් විඳිනවා. විඳිනවා. රූපය පිළිබඳව මනෝද්වාරයට දුන්නොත් මනෝද්වාරයෙන් විඳිනවා. ශබ්දය පිළිබඳව මනෝද්වාරයට දෙන්න ඕනේ විඳින්න. කනට විඳින්න බෑ. කනට විඳින්න පුළන්ද? බෑ. කනට විඳින්න බෑ නිසා විඳින්න. ඒ කියන්නේ සිතට විඳින්නත් බෑ. මොකද ඒකට චිත්තක්ෂණයයි අවශ්‍ය. චිත්තක්ෂණය. සෝත විඥානය. චිත්තක්ෂණය අර විඳින්න බෑ. එයා සෙනෙන් සෙනෙන්ගේ චිත හදලා නැති වෙනවා. එහෙමයි. හැබැයි ඒකව ධර්මයට ප්‍රත්‍ය වෙලා. දැනෙනවා. එතනින් වේදනාවෙන් දිගට දිගට ගියොත් තමයි වේදනාව ඊට පස්සේ සංඥාව සංඥාට පස්සේ සංස්කාරය ඊට පස්සේ ඉතින් ආය විඥානය ඉතින් ඒවැ එල්ලිලා ඉන්න විතක්ක ਵਿਚාර විතර්ක කියන්නේ කල්පනා කරන ਵਿਚාර කියන්නේ සවා බලන අවසරයි ස්වාමීන් වහන්ස ස්වාමීන් වහන්ස යම් දෙයක් දැන් ගීගේ ඉන්නකොට ස්වාමීන් වහන්ස යම් ක්‍රියාවල් කරනකොට අපි සංඥාවන්ගෙන් අඳුනගන්න නැත්නම් වැඩක් කරන්න එහෙම මේ හැකියාවක් නෑ නේද ස්වාමින් වහන්ස? නෑ නෑ එහෙම එකක් නෑ. සංඥාවෙන් හඳුනගත්තට සංඥා පිළිබඳව තණ්හාමාන දිට්ටි නැත්තම් එච්චරයි. දැන් යම් දෙයක් හඳුනා ගන්න ඕනේ අපි නැත්තම් දැන් අපි පුටු වාඩි වෙන්න නම් පුටු හඳුනා ගන්න එපේ. පුටුවේ වාඩි වෙන්න හැබැයි පුටුව පිළිබඳව තණ්හාවකුත් නෑ මානෙකුත් නෑ දිට්ටියකුත් නෑ.
මේ ධර්මතාව තුනෙන් තොර වෙන්න ඕනි. දැන් රහතන් වහන්සේට දැන් අපි කියමු දැන් අපි කොහරි ගමනක් ගිහලා පුටුවක වාඩි ගෙදර තියෙන පුටුවක වාඩි වෙන. ඒතර වාඩි වෙන්න නැදී අපි දැන් පුටුවක් තමයි තියෙන්නේ. සම්මුති ලෝකේ. හැබැයි රහතන් වහන්සේගේ මානසිකාරය තුළ පුටුවක් එතන නැහැ. ඒක සැප පුටුවක් කියලා මේක වාඩි වෙනවත් කියලා එහෙම මානෙකුත් නැහැ. එතකොට දිට්ටියක් නැහැ ඒ පිළිබඳව නිවැරදිව දකින්නවා. තණ්හාමාන දිට්ටි නැහැ. දැන් අපිට ගෙදර දොරේ වැඩ කටයුතු කරන්න පුළුවන්. ඉතින් තණ්හාමාන දිට්ටි වලින් තොරව වැඩ කරන්න නැහැ කියන්නේ ඉතින් ওই ධර්මතාව තුන අයින් කරාට පස්සේ ගෙදර ඉන්නේ නැහැ. තණ්හාමාන දිට්ටි නැති වුණාට පස්සේ ඊතරම් මොකටද මේ ගෙදර ඉන්නේ කියලා. වැඩක් නැහැ කියලා ඉතින්. එහෙමයි ස්වාමීන් වහන්සේ. තණ්හාමාන දිට්ටි තියෙනකන් ගෙදර ඉන්නවා. රහතන් වහන්සේගේ ධර්මතාව තුන නැහැනේ. තණ්හා මාන දිටි නැහැනේ රහතන් වහන්සේට. නැහැ ස්වාමීන් වහන්සේ. කෙලෙසුත් නැහැනේ. කිසිම ක්ලේශයකුත් නැහැනේ. නීවරණත් නැහැ. නීවරණත් නැහැ. දැන් අපිට කාමච්ඡන්ද තියෙනවා. නීවරණ ව්‍යාපාද තියෙන විදුක්කම තියෙනවා. ඒකනේ. ඒක අවශ්‍යයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ එතෙන්දී මේ රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙනකොට ඒ සියලුම ඥාන ටික ඇති වෙලා නේද ස්වාමීන් වහන්සේ? එතකොට දෙයක් දකිනකොටම අර උද්‍යව්‍ය ඥානෙ ඒව පහළ වෙලා දකින් අපි දකින විදිහ නෙමෙයි ස්වාමීන් වහන්සේ කොහොමද දකින්නේ? එතකොට අර මනෝද්වාරයට ගියා වුණත් ඒක හරියටම දකින්නේ මේක පරමාර්ථයේම දකින්න ඕනේ ස්වාමීන් වහන්සේ. පරමාර්ථයේම දකින්න. ඔව්. ඒකනේ දැන් ඥාන ඒකයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පිරිවර සහිත එන චිත්ත ඒකාග්‍රතාවය තමයි ලෝකෝත්තර සමාධිය. එහෙමයි. පිරිවරත් එක්ක ඉන්නේ. මොන පිරිවරද? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති. 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 අංග හත පිරිවර වෙලා වට වෙලා ඉන්නේ. පිරිවරලා එනවා කියන්නේ ඒකයි. ඒ සිතට පිරිවර වෙලා ඉන්නේ චිත්ත ඒකාග්‍රතාවයට. එහෙම. එතකොට ඒක තමයි ලෝකෝත්තර සමාධිය කියන්නේ. එහෙමයි ස්වාමීනි. එතකොට දැන් නිවැරදිව දැකලා නිවැරදිව කල්පනා කරලා නිවැරදිව වචන හසුරවලා නිවැරදිව කර්මාන්තයක් කරලා නිවැරදිව ජීවිතය පවත්වලා නිවැරදිව උත්සාහය කරලා නිවැරදිව සිහිය පවත්වලා නෙමේද ඒකාග්‍රතාවයට එන්නේ? එහෙමයි ස්වාමීනි. ආ. එහෙමයි. එතකොට කිසිම අවුලක් නැහැ. සම්මාදිට්ඨිය මූලික කරගෙන. අතීත කර්මය නිසානේ සානංස ප්‍රත්‍ය වෙච්ච නිසාන වහන්සේ කිව්වේ අපි දැනගෙන දැන් දන්නවා සානංස අපිට ඇස කන නාසය දිවශ ලැබුණේ ඒ කියන්නේ වර්තමානයේ. එතකොට සානංස වර්තමානයේ රූපේ පැවැත්ම ප්‍රවෘතිය සඳහා කර්ම චිත්ත ඍතු ආහාර කියන එක ඇති නිසා තමයි රූපේ පැවැත්මක් ඇති වෙන්නේ. සානංස එතන කර්මය කොහොමද ආදේශ වෙන්නේ වර්තමානයේ රූපය පැවැත්මට? ඒ උපස්තම්බ කර්ම, උපපීඩක කර්ම, උපඝාතක කර්ම ඒවකෝ. දැන් සංස්කාරයකට පුළුවන්, ඒ කියන්නේ කර්මපතේකට පුළුවන් ප්‍රතිසන්දිය හා ප්‍රවෘතිය තරම් දෙන්න පුළුවන්. ඒකකොට ජනක කර්මයෙන් ප්‍රතිසන්දියක් අරන් දුන්නාම ඒ සිත එතනින් ශනේන් නැති වෙනවා. හරිද? එහෙමයි. ඒකකොට ඊට පස්සේ ඇදගෙන යන්නේ කොහෙන්? ඒ ප්‍රවෘත්ති ඇදගෙන යන්නේ උපස්තම්බක, උපපීඩක, උපඝාතක කියන කර්ම තුනක් තව තියෙනවා. උපස්තම්භක සහයෝගය දෙනවා. ඒ ඇතිවෙච්ච සැනෙම්ම මරණයටපත් නොවි විනාශ නොවි ඉදිරියට ඇදගෙන යන්න දෙනවා. හරිද? උපස්තම්භක කර්මය. සහයෝගය දෙන කර්මයට උනේ උපස්තම්භක කර්මය කියන්නේ. එහෙමයි. ප්‍රවෘත්තියට පැවැත්මට සහයෝගය දෙන කර්මය උපස්තම්භක කර්මය. එහෙමයි. උපපීඩක කර්මය. දැන් වරින් වර කුසලයටත් පීඩා කරනවා, අකුසලයටත් පීඩා කරනවා නේද? එහිමයි සර්. කුසලේ විපාකයටත් කුඩා මේ පීඩා කරනවා. කුසලේ විපාකයටත් පීඩා කරනවා. එහිමයි. දැන් කුසලේ විපාක වශයෙන් සැප විඳිනවා. සැප විඳලා අනතුරක් වෙලා කඩනවා දෙපා. අද කකුලක් කඩලා තියෙන අවුරුද්දක් දෙකක් එකටෙන් කළා. උපපීඩකනේ. ආ. තේරෙනවා. දැන් අකුසල කර්මයටත් උපපීඩක තියෙනවා. පීඩාවක් කරනවා. දැන් අකුසල කර්මයකින් ජන කර්මය අකුසල වෙලා ප්‍රතිසන්දියක් ගත්තා බොහොම දුප්පත් අසරණ තැනක.
ඉතින් යාට මේ වත්තේ හරි කොහේ හරි මොකක් හරි තිබිලා හම්බ වෙනවා ඉතින් ලොකු නිදානයක් හරි එහෙම නැත්නම් ඔය මේ මැනිකක් හරි එම මොනා හරි දෙයක් එම හම්බ වෙනවා නැත්නම් ඔය ස්විප් කියලා එහෙම තියෙකුත් තියෙනවා නේද එහෙම තියෙනවානේ දැන් එහෙම වක් හරි ලැබෙනවා ඒ ඒ තමයි අර අකුසල කර්මයේ විපාක වලට පීඩන පීඩාවක් කරා ඒක රේක නවත්තලා සැප විපාක හදලා දුන්නා උපස්සම්මකයේද ස්වාමීන් වහන්සේ කුසලේ විපාක වශයෙන් ඉන්ද්‍රියන් හොදට ක්‍රියාත්මක කරලා තියෙනවා එහෙම නැත්නම් අපි කියමු දැන් උගුරේ ආසාදනයක් එහෙම නැත්නම් උගුරේ ගෙඩියක් හරි එහෙම නැත්නම් මොක පිළිකාවක් හරි එහෙම කරේ වෙලා කාලයක් ආහාර ටිකක්වත් ගන්න බැරුව සෑහෙන කාලයක් දුක් විඳිනවා දැන් මොකද නැත්නම් කණේ ගෙඩියක් කියලා එහෙම නැත්නම් ඇහි මොකක් හරි අනතුරක් වෙලා ඇහ කැහක් පේන්නේ නැතු යනවා ඊට පස්සේ මේක බෙහෙත් කළා සනීප කරන කාලයක් ගියාට පස්සේ. ඒතකොට දැන් අර පීඩාවක් කරනවා. තේරෙනවද? කාලයකට පීඩාවක් කරනවා. දැන් එහෙම නැද්ද ලෝකේ? තියෙනවා ස්වාමීනි. ඔව්. උපඝාතක කියලා කියන්නේ ඒ ජීවිතය නැති කරනවා. ඔව්. නැ ජීවිතය නැති කරනවා වගේම අර කුසල කර්මයේ විපාක දැන් හොඳට විඳගෙන ඉන්නවා ඒක ජීවිතේටම අයින් කරනවා. කුසල වලට තියෙනවා. වන්ද කරලා තියෙන ජීවිතේටම රෝද පුතු යන්නේ. उपघात कर्मेन्दातने උපස්තම්බක උපපීඩක උපඝාත අවශ්‍ය කර්ම කියලා එකක් තියෙනවා ආ අවශ්‍ය කර්මත් තියෙනවා අවසරයි ස්වාමීන් වහන්ස ස්වාමීන් වහන්ස කර්මය කර්මෙන් හැදෙන්නේ මේ අතීත කර්මයකින් හැදෙන්නේ ඇස පමණයි නේද කන කනට ඒක අදාළ නැහැ නේද ස්වාමීන් වහන්ස මොකද නැත්තේ ඔක්කොටම අදාළ ඇස කන නාසය දිව ශරීරය අර්ධේවස්තුවා ස්ත්‍රී පුරුෂ භාවයේ නියත කර්මේ යම් දෙයක් පේන්නේ අපට යම් දෙයක් පේන ඇහැට මේ ගෝචර වෙන්නේ ඒක අතීත කර්මයකින් නමුත් ශබ්දයක් එහෙම අනේ දෙකේ වෙනසක් තියනවා නේද ස්වාමීන් වහන්ස නෑ නෑ ශබ්දයත් ඒ වගේ තමයි නාසයේ ගන්ධයත් ඒ වගේ දැන් ශබ්දය ගත්තොත් අපි කියමු දැන් මාලිගාවක එහෙම නැත්නම් සිටු මැදුරක රජ මන්දිරයක තියෙන සංගීත භාණ්ඩ කොහමද? එවෙන් නිකුත් වෙන හඬවල් කොහමද? අති ප්‍රණීතයිද නැද්ද? ආ? දේතරේ ශ්‍රවණ විඥානය ප්‍රණීත විඥානයක්ද? එහෙම නැත්නම් මේ මේ දෝමනස්සහගත විඥානයක්ද? අන ප්‍රණීත විඥාන අති ප්‍රණීත විඥානය. හරි. දැන් මධ්‍යම පැලැන්තියේ නිවසක ගෙදරක තියෙන එවත් තියෙනවනේ යම් සංගීත භාණ්ඩ. ආ? මේරි හඬකුත් කරන සංගීත භාණ්ඩ තියෙනවා. නමුත් අර රජමාලිගාවක සිටු මැදුරක මහ මන්දිරයක වගේ තියෙනවා ඒ තම ප්‍රණීතද ඊට වඩා අඩු නෑ. අඩුයි ස්වාමීන් වහන්සේ. හරි අතු පැලකක් තියෙනවා කියමුක අපි. මොකක් හරි සංගීත භාණ්ඩයක්. උණ පතුරු ටිකක් හරි අරගෙන උණ ගහකින් හරි ආගෙන කම්බි ටිකක් ගැට ගහගෙන වයිලින් එක ගහන්නේ පාරේ ඉඳන් ගහනනේ මිනිස්සු. වාදනය කරනනේ. එහෙම. ඒ මොකක්ද ඒක? හීන නෙමෙයිද? ඒවා හීනයි ස්වාමීන් වහන්සේ. ආ එහෙනම් දැන් එතකොට සෝත විඥානය හීන මධ්‍යම ප්‍රණීත කියලා තුන් ආකාරයට බෙදුවේ කවුද? අතීත කර්මය. ආ. දැන් හරි ස්වාමීන් වහන්සේ තේරුණා ස්වාමීන් වහන්සේ. තේරුණා ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ ගොඩක් පිංසි. ඔව් නාසයනුත් ඒ වගේ දිවෙනුත් ඒ වගේ කයනුත් ඒ වගේ මානසිනුත් ඒ වගේ. අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ අර ඒ කිව්වේ අර කර්මයේ ප්‍රතිසන්දි විඥානය ගන්නකොට පෙරභවයේ කර්මයෙන් විඥානය ඇතුල් වෙනකොට එතන කාය වස්තු දසකයක් වෙනස් කරලා වෙනවා රූප වස්තු කලාප දසකෙකුයි භාව කලාප දසකෙකුයි වෙනස් කරලා වෙනවා ඒ අනුව තමයි ඔකම කාරණා සිද්ධ වෙන්නේ ඔව් අනිවාර්යෙන්ම ඔව් කාය දසක වස්තු දසක භාව දසක කාය දසක කියන්නේ ශරීරයෙන් 10ක් ඒ අර උප්පත්තියෙන් මේවා එහෙම නැත්නම් අර වයස යම් කිසි වයස සීමාවක දෙන්නේ අර උපපීඩක කර්ම අර ජනක කර්මයෙන් වෙන්නේ වෙනස් කළා මේ වන ජනක කර්මය. ජනක කර්මය අතිශය බලවත් නා. අකුසල කර්මය ජනක නම් අය අකුසල කර්මය බලවත් නම් කාය දශක වස්තු දශක භව දශක කියන ඒවා මේවා උපත්තියම වෙනස් කළේ බණ. උපත්තියම විකෘති.
අකුසල පැත්තට කුසල පැත්තට ගත්තොත් ජන කර්මයත් එක්ක කුසලය නම් බලවත් අතිශය ප්‍රණීතයි ශරීරය හොඳ නිරෝගී හොඳ කාය බල සම්පන්නයි මේ ලස්සනයි අලංකාරයි දර්ශනීයයි ශරීරය එතකොට ආහාරද වස්තුව හොඳට වැඩ කරන මැෂින් එක වස්තු දශක තර භාව දශක ස්ත්‍රී පුරුෂ භාවය හරියට ඉතාමත්ම මේ ඉන්ද්‍රියන් නිවැරදිව තියෙනවා එතකොට ඒ කුසල විපාක එතකොට ඒ කියන්නේ ජනක කර්මයේ බලවත් බව එතන බලපාන අකුසල කරනවා කයෙන් 10ක් විකෘති කළා එක්කෝ අතප්පන නැහැ එක්කෝ අද්දෙක පන නැහැ එක්කෝ කකුලක් පන නැහැ එක්කෝ බෙල්ල පැත්තකට හරවල එක්කෝ ඇහ කන්ද කරලා කන් දෙක ඇහෙන්නේ නැහැ කතා කරන්න බැරි කරලා උපත්තිය වෙනවනේ එහෙමයි එරණා එතකොට එතකොට කාය දශක ඒවා වෙනස් කළා එතකොට පැහැදිලි සුන්දර හෘදය වස්තු දුර්වලයි උපත්තියම හෘදය වස්තු මේ මේ ළඟදි මයිට කතා කරා මේ කොළඹ ජෙනරල් හොස්පිටල් එකේ මේ ස්නායු පිළිබඳව විශේෂඥ වෛද්‍යවරේ මේ අනේ හාමුදුරනේ මේ කර්මය කියන එක නම් හොඳටම තේරෙනවලු මේ කර්මය මේ සති 6යිලු දරුවාට මොලේ කැන්සර් එකක් අම්මර තාත්තරේ ඥානවල මේ කිසිම සම්බන්ධයක් මොනවා කිසි දෙයක් නැහැලු ඒ දරුවා ජීවත් කරන්න බැරි වෙයි කියෝ බෑ කියෝ ජීවත් කරන මොලේ කැන්සර් එකක් සත්‍ය හයයිලු මේ මේ දරුවට නේද ස්නායු පිළිබඳ විශේෂඥ වෛද්‍යවරේ මගේ බනහන වයිට කතා කරන විතරම අනේ ආවුදුනේ මේ කර්මය කියන එක හරි පැහැදිලිලු අපිට මේ කොහොමද මේ 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 වෙන්නේ කියලා ඒතර මේ උපත්ති මේ අරන් ඇවිත් තියෙන්නේ කියලා එහෙමයි තේරෙනවා දර කාය දශකෙන් කයෙන් වෙනස් විකෘති කරන ලෙවල තියෙනවා රැඳෙන්න බෑ කිව්වා ජීවත් කරන්න බෑ බෑ කිව්වා ඉතින් දැන් කොහමද ඒක අනේ ජන කර්මයේම හදලා ඉවල දැන් කාලයක් ගිහින් හැදෙනවනේ අවුරුදු 30යි 40යි 50ක් වෙලා එනවා මොලේ කැන්සර් එක දෙයට උපතින් ආවේ නෑ එයාට ආවේ උපපීඩක කර්මයක් තේරෙනවද එහෙමයි එතකොට ස්වාමීන් වහන්සේ ජනක කර්ම ශක්තිය බලයේ ඉවර වෙන වෙලාව උප මේ ඝාතකයක් වගේ එනකොට නේ ස්වාමීන් වහන්සේ ඒ වගේ අර 30කදී වගේ එන්නේ ජීවිතේ කාලය කියන්නේ ආයෙත් ඒ වෙනි සිත හදන්න දෙන්නෙම නැත්තම් ඒක තමයි ඝාතනය කියන්නේ ඝාතනය ඔව් දැන් අපි ඇහෙන් රූප බලලා සොම්නස්ම විඳින්න දෙන්නේ නැතුව දැස අන්ධ කරලා දැම්මනම් ඝාතනයනේ ඒ සිත ආයෙ හදන්න බැහැනේ නෑ ඒ තමයි උපඝාතක එහෙමයි ස්වාමීන් වහන්සේ උපඝාතක කියන්නේ ඝාතනය තපත්තකින් ගන්න පුළුවන් ජීවිතය ජීවිත ඉන්ද්‍රියත් ඒ අවසානයේ ඝාතනයම තමයි ඝාතනය එහෙමයි රෝපී ස්වාමීන් වහන්සේ ඉන්ද්‍රිය හයම මේ ක්‍රියාව අවසන් කරනවා ඔව් ඒකනාදී දුව ශාරීරිය මනස ඔව් එහෙමයි ස්වාමීන් වහන්සේ කර්ම විභාගයේ අතිශය ගැඹුරුයි එහෙමයි හැබැයි පොඩක් හරි දැනගන්න ඕනේ රබකට හරි දැනගන්න ඕනේ පැහැදිලිද? ඒක කර්මය දැනගත්තත් දැන් බය නැති වෙනවනේ ස්වාමීන් වහන්සේ. ඔව්. බයෙට කර්මය නොදකින තාක් කල් තමයි බය වෙන්නේ. කර්මය දැක්කම දැන් ස්වාමීන් වහන්සේ මාතෘට පැහැදිලිව දැන් ටික ටික අඩු කරගෙන යන්නේ ස්වාමීන් වහන්සේගේ බණ මහල දැන් තේරුම් ගිහිල්ලා ඒවෙන් වදුරට වළකින්න උත්සාහ කරනවා. ඔව්. සාදු සාදු. සාදු. ස්වාමීන් වහන්සේ නා අපි අද දේශනාව දැන් පැය දෙකයි විනාඩි 15ක් විතර වහන්සේ අද දේශනා කළා. බොහොම කලාතුරකින් ස්වාමීන් වහන්සේ වගේ දිගින් දිගටම දේශනාවක් අපිට අහන්න ලැබීම මහා අපිට මහා වාසනාවක් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ඇසුර අපිට මයිතල අපි සියලු දෙනාටම. ඉතින් ස්වාමීන් වහන්සේ මේ ඔබ වහන්සේ අදත් අපිට ඉතා වටිනා ධර්ම පරයය දේශනා කළේ ඔබ වහන්සේට අපි අජරාමර නිවන් සුවය අත්තේ වායි කියලා මේ කුසල හේතුෙන් ප්‍රාර්ථනා කරනවා. සබගෙන මනුකම්පාවෙන් සහ ධර්මයෙන් සහ අත්තේ අපේ මේ කරුණු කියාදී සතරෙන් නිවනට දොරට හැර දෙන වහන්සේට අපි නැවත නැවත අජරාමර නිවන් සුවය ප්‍රාර්ථනා කර සිටිනවා. සාදු 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 ඉවසිලි වන්තව අපේ ප්‍රශ්න වලට උත්තර දෙන ස්වාමීන් වහන්සේ ගොඩාක් පිං සිද්ධ වෙන ස්වාමීන් වහන්සේ දිගාසිරල මෙත්තා ස්වාමීන් වහන්සේ දීර්ඝාෂ වේවා හොඳයි යන රැස් කරගත්තා නම් තප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් සියලු දෙනා නමින් ඥාත් පරිලෝසපත් ඥාතීන් සිහිපත් කරගන්න එයින් යම් ඥාති කවුරු හොයත් නම් පින් බලාපොරොත්තු මේ උතුම් පුණ්‍ය ශක්තියෙන් අනුමෝදන් වීමෙන් සෑම කෙනෙක්ම සුවපත් වේවා
සෑම කෙනෙක්ම ඉතා ඉක්මන් භවයකදී උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා. ඉදම් මේ ඥාතීනම් හෝතු කියන ගාතාවන් කියන. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ස්කරගත්තනම් සප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් සියලු දෙවියන්ටත් අනුමෝදන් කරනවා සියලු දෙවියෝත් මේ පින් අනුමෝදන් වේවා දෙවියනුතුතු මූ නිවනින්ම සැනසෙත්වා කියලා දෙවියන්ට පින් දෙමු ආකාශට්ටා ච බුම්මට්ටා දේවා ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාගා මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරංගක්ඛන්තු සාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාගා මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරංගක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාගා මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිතා සංසාර දුකෙන් නිදහස් වීම පිණිස හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන සාදු සාදු හැම දිනාටම ආශිර්වාද කරනවා අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තා අපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති එමිනාතේ සමිච්ඡතු සතු සතු සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං පස්සිතුං වන්දිතු වරං සාරිපුත්තාදි තේරණං ආගතම් පටිපාටියා සද්දා සීල දයා වා සම්බුද්ධ පුත්තං නමාමහ අවසරයි ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි පින්වත් සියලු දෙනාටම සදා වන්දනීය පූජනීය නම කියන්න අවසරයි පූජනීය තපෝවනේ අරියදජ ස්වාමින් වහන්සේට අපගේ නමස්කාරය වේවා අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් සහ ඉතාමත් කරුණාවෙන් අපගේ සියලු ගැටලු निराකරණය කර දෙමින් මෙම ගැඹුරු දහම් කරුණු අප සියලු දෙනාටම වැටහෙන පරිදි දේශනා කරන ඔබ වහන්සේට පාදාභි වන්දනා නමස්කාර කරමි. මෙම උතුම් ශාසනික මෙහෙවර චිරාත් කාලයක් පහසුවෙන් කරගෙන යාමට ඔබ වහන්සේට අවශ්‍ය නිදුක් නිරෝගී කායික මානසික සුවපත් භාවය ලැබේවායි අප සියලු දෙනා වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු. තවද ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය ලැබීමට මෙම ධර්ම දානමය මහා කුසලයේ හේතු පනිශ්‍රය වේවා. තවද ඔබ වහන්සේව මෙලවට බිහිකර හදා වඩා ශාසනයට දායාද කළ පින්වත් දෙමාපියන් වහන්සේලා දෙදෙනාට සහ ඔබ වහන්සේගේ ගුරු දේවෝත්තමයාණන් වහන්සේලාට මෙම මහානීය ධර්ම දානමය කුසලයේ අනුමෝදන් කරමි අනුමෝදන් වේවා. තවද මෙම ධර්ම මණ්ඩපයේ දේශනාවන් පටිගත කර අන්තර්ජාලයට නිකුත් කර එය බොහෝ දෙනෙකුට ශ්‍රවණය කිරීමට සලස්වන අපගේ කල්යාණ මිත්‍ර නාමල් ප්‍රේමරත්න මහතාටත් එම පවුලේ සියලු දෙනාටමත් මෙම ධර්ම දානමය මහා කුසලය නිවන් මාර්ගයේ පූර්ණේ කර ගැනීමට හේතු වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු. අද මේ මොහොතේ ලෝපුරා පැතිරෙන කෝවිඩ් වසංගත රෝගයෙන් වැළකී නිදුක්ව නිරෝගීව සිටීමට ලක්වාසී ලෝවාසී සියලු සත්වයින්ටම මෙම ධර්ම දානමය කුසලයේ උපනිශ්‍රය වේවා. මෙම ධර්ම මණ්ඩපයේ දේශනාවන්ට සම්බන්ධ වූ පින්වත් ඔබ සියලු දෙනා ඇතුළු ලෝවාසී සියලු සත්වයින්ටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සෑම දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.